දම් සිහ නද නමස්කාර වේවා බුදු රුවනට සමදාම් දුහිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් උන්වහන්සේගේ ධර්මයට ආශාවෙන් ධර්මයේ පුරුදු කර කර ආපු අවුරුදු 10 ගණක් එහෙම ආපු ජාතියක්. නමුත් අවුරුදු 900කට විතර කලින් කාලිංග මාග මේ රට ආක්‍රමණය කරලා අපේ වටිනා ඒ සඳහන් වෙන්නේ ඒ අපේ ත්‍රිපිටක ධර්මයේ ඒ ලනු ලෙහෙල ඒ පොත් පත්තිරු ඔක්කොම එහාට මෙහාට අවුල් කළ දැම්මයි. ශාස්ත්‍රුන් වහන්සේ සමාන ධාතුන් වහන්සේලා ගොඩාක් අපට නැති කළාය. විහෙර විහාර ඔක්කොම බින්දා. ඒ වගේම කරපු භයානක දෙයක් තමයි අපිට සරණ නැති කළා. තිරුවන් සරණ නැති කළා. අපි ජ්‍යොතිෂයේ පිහිටෙව්වා. සිංහල ජාතිය මීට අවුරුදු 900කට කලින් ඒ වෙදිච්ච සාපෙත් එක්ක ඊට පස්සේ අපේ ජාතිය පෙළඹුණේ ගුප්ත පැත්තෙන් පිහිට හොයන්නයි. එහෙම ගිහිල්ලා ගිහිල්ලා දැන් ඉතින් හොදටම අවුල් වෙලා තියෙද්දී තමයි ඒ අවුල අපි දන්නවා. ඒ අවුල ගොඩාක් වැඩි වුණා වරින් වර. කාලිංග මාග 900කට කලින් ආවයි කිව්වේ. ඊට පස්සේ රාජසිංහ රජුරු ආය දකුණු ඉන්දියාවේ සාමිලාට මේ බලේ දීලා ආය විනාශයක් කළා. ආපව නැති වුණා. ඉතින් ඊට පස්සේ දැන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ මේ පරම්පරාවෙන් ආපු එක. ඒ ඇත්ත එක නෙමෙයි. ඒ පරම්පරාවෙන් ආපු එක අපි කියාගෙන යනවා මිසක් හදවතට පිවිසෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ආපු ගමන් හිතට එන්නේ ඉක්මනට කේන්ද්‍රය බලවා ගන්න ඕනි. මක්ුණාද දන්නේ, අපලද දන්නේ, හරි කරදර කියලා අර කාලිංග මාග පිහිටපු මිසදිට්ටුවටමයි හිත යන්නේ. ඒ නිසා සරණ නැති නිකං සරණ කී කී ඉන්න බෞද්ධ රටක තමයි අපි මේ වාසය කරන්නේ. එතකොට ඒ නිසා අපි මේ ධර්මයට ආශ කළාට ධර්මය ඇහුවට ධර්මෙ හිත පිහිටන්නේ. හොඳට බලන්න හොයලා චුට්ටක් එහෙමයි වුණාම මිනිස්සු පන්සල් වලටත් බයිනවා, සංඝයාටත් බයිනවා, ලොකුවට චෛත්‍ය රාජයන් වහන්සේ නමකට පූජාවක් කළොත් ඒකටත් බයිනවා, විහාරයක් හැදුවොත් ඒකටත් බයිනවා, අපි කෝවිලක් හැදුවොත් බයින්නේ. සාමාන්‍යයෙන් පුංචි කාලේ ඉඳලා අපිට පුරුදු කරලා තියෙන්නේ පොඩි දෙයකට බුදුන් පල්ලා. එහෙම මේ බුදුරජාන් වහන්සේටත් ශාප කළා නේද මේ කරන්න චූටි ළමයි පුරුදු වෙලා ඉන්නේ. කවුද අපි කියනද කාලි පල්ලා, සිව පල්ලා කියලා කියනවද? නැහනේ. ඒවට බයයි. ඒ අවුරුදු 100 දැන් 900ක් කියලා මං කිව්වේ. ඒ විනාශයේ අන්තිම අවස්ථාවේ අපි ඉන්නේ. මේ යන්නේ අන්තිම ප්‍රබෝධේ.
අපි මේ විහෙර විහාර හදනවා විශාලෙට. බලන්න මීට පස්සේ මේ වගේ ලොකුවට විහෙර විහාර කොහෙවත් හැදෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉබඳු කාලෙක අපි වාසය කරන්නේ. ඒ නිසා මේ කාලේ කරුණු කීපයක් අද දේශනා බුදුරජාණන් වහන්සේ වදාළ දහම් කරුණුට ඉස්සෙල්ලා මට මතක් වුණා හොඳ දේශනාවක්. ඒ දේශනාවේ නම අක්කෝස සූත්‍රය. ආක්‍රෝෂ කිරීම. ආක්‍රෝෂ කිරීම කියන්නේ බණින එක, ගරහන එක. මේක කියනවා යෝසෝ භික්ඛවේ අක්කෝසෝ පරිභාසකෝ ය ආර්යපවාදී සබ්‍රමචාරීන. මානිනි යමි සබ්‍රමචාරීන් වහන්සේලාට ආක්‍රෝෂ කරයිද, පරිභව කරයිද, ආර්යපවාදී ආර්යන්ට උපවාද කරයිද? දැන් අපේ රටේ පුරුදු වෙලා ඉන්නවා චූටි දෙයක් වෙච්ච ගම මොන හරි මිනිහෙක් තව මිනිහෙකුට කරදරයක් කළොත්, චූටි ළමෙකුට අතවරයක් වුණොත් ධර්මයට බයිනෝ, මහ ලොකුට බණ කී කියනවා, කෝ ප්‍රතිඵල කියලා ගරහනවා. ඊළඟට ලොකු මොන හරි ලොකු ඒ වගේ ප්‍රශ්නයක් වුණොත් මේ චෛත්‍ය වැඳවෙන හිටපල්ලා කියලා ගරහනවා. එදකොට ගරහන එකෙන් ඊළඟට දැන් අවකීම ශිෂ්‍යෙක් ගුරුවරයාට ගරහනකට අනිත් පැවිද්දෝ ටිකක් කියනවා මේ ගුරුවරයාටම ගරහපන් කියලා ඒ එකතු වෙලා ගරහනවා. එහෙම තමයි වර්තමාන තත්ත්වේ. එතකොට එහෙම වෙනකොට මෙන්න මේ අනතුරු 10 සිද්ධ වෙනවා කියනවා. මොකද අනදිගතං නාදි ගච්ඡති. නොලැබූදී නොලැබූ අවබෝධේ ලැබෙන්නේ. කොච්චර යහුවත් ලැබෙන්නේ. ඒ කියන්නේ දැන් අවබෝධිත උමනා කරනදී ලැබෙනවා කියලා කියන්නේ පින්වත්නි ඉන්ද්‍රිය ධර්ම පිහිටන එක. ඉන්ද්‍රිය කියන්නේ ශ්‍රද්ධා, ඉන්ද්‍රිය, ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. කොච්චර යහුවත් ඕවා ඇති වෙන්නේ. ඉතින් ඉන්ද්‍රිය ධර්ම පිහිටන්න නැත්නම් මාර්ග නෑ. එතකොට ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක අධිගතම් පරිහායාන්ති. ලබාගත් ගුණධර්ම තියෙනවා නම් එක්ක සීලයක පිළිපදලා ඉන්නවා නම් ඒක නැතු යනවා. ඊළඟට හොඳට දහම් දැනුම ධර්මයේ මෙනෙහි කර කර ඉන්නවා නම් ඒක නැතු යනවා. ඒ වගේ ලැබිච්ච ගුණධර්ම යහපත් දේවල් තියෙනවා නම් ඒව නැතු යනවා. සද්දම්මස්ස න වෝදානයන්ති. ඒ කෙනාට මේ දහම් කරුණු පැහැදිලි වෙන්නේ පිරිසිදු වෙන්නේ. ධම්මේසුවා අධිමානිකෝ හෝති. ධර්මේ වැටුණා කියලා මුලාවෙන් හටගත්තු මාන්නයක් ඇති වෙනවා. ඔය මේ කාලේ මං කිව්වේ මගපල කේස් එක. ඒ ඔක්කොම ධර්මේ ඇතුණා කියලා මුලාවෙන් උපන්න මාන්නේ. ඒත් ඒක නෙමෙයි. ඒකටම ගැලපෙන්න මෝඩ පිරිසකුත් ඉන්නවනේ. දැන් අපි ගත්තොත් කොච්චර මුලාද කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙහි උපන්න කීකේ කොටසක් කියනෝනේ. ඒ කියනකට මේක මහා පට්ට බේගලයක් කියලා තේරුම් ගන්න තරම් ඥාන කඳුලක් මිනිස්සුන්ට නැහැ කියන්නේ. බොරුව හැටියට තේරුම් ගන්න ඥාන කඳුලක් නැතුව ඒ බොරුව සමාදන් වෙනවා නම් පිරිසක් ගිහිල්ලා ඒක අයිති වෙන්නේ ආක්‍රෝෂ සූත්‍රය හැටියට. ආක්‍රෝෂ කිරීමෙන් ලැබෙන විපාකයක්. ඒ මොකද්ද? සද්ධර්මයේ මුලාවටපත් වීම. අනබරතෝව බ්‍රහ්මචර්යං චරති. ඊළඟට මේ බඹසරි පැවිද්දේ ඉන්නවා හිරියට හිතෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට විරුද්ධයි. හිතෙන් සීලයට විරුද්ධයි. කවුරුරි සීලයක පිළිපදලා ඉන්නොත් නම් ඒකට ගරහනවා. කවුරුහරි අවංකවම ධර්ම මාර්ගයක් සමාධිය පුරුදු කරනොත් නම් ඒකට ගරහනවා. කවුරුරි අවංක ප්‍රඥා පුරුදු කරන එකට ගරහනවා. තමන් කරන්නේත් නෑ. එතකොට ඒ කියන්නේ තමන් බඹසර වාසය කරන්නේ නෑ. බඹසරේ අකමැත්තෙන් වාසය කරන්නේ. එක්ක ඇහුවම කියන අපි පොඩි කාලේ මහණ වෙලා අපි මේ කැමැත්තෙන් කරගෙන නිකන් නෙමෙයි කියලා එහෙම කියනවා. අපි මේ දිමාපිය දන්නේ නැති කාලෙම ඒ අනබිරතෝ බ්‍රහ්මචර්යං චරිතෝණ ආකුලස කිරීමේ විපාක. ඊළඟට අඤ්‍යතරං වා සංකලිට්ඨං ආපත්තිං ආපජ්ජති. එහෙම නැත්තම් වෙන්නේ
මොකාක් හරි ආපත්‍යයකට කිලුටකටපත් වෙලා හිතෙන් ඇතුලෙන් පසුතැවිමින් ඉන්නවා. එහෙම නැත්නම් ගාල්ලාවා රෝහත රෝගාතංකම් පුසති. දරුණු රෝගාබාධයක් වැළඳෙනවා. ගී පැවිදි කතාවක් නැහැ. ගීයන්ටත් වෙනවා. එහෙම නැත්නම් උමාදම් පාපුනාති උමතු වෙනවා. දැන් ප්‍රකෘති මනසෙන් කියන්න පුළුවන්ද බුදුරජාන් වහන්සේ මෙහෙ උපන්න කියලා? ප්‍රකෘති මනසක් තියෙන මනුස්සයෙකුට පුළුවන්ද ඒක අනුමෝදන් වෙන්න? එතකොට තේරුම් ගන්න මේකේ භයානකම සීමුලාවි. සම්මුල්ලෝ කාලං කරෝති මුලා විලා මෙරිනෝ. සීමුලා විලා මෙරිනෝ. කායස වේදා පරමරණ අපායං දුග්ගතින් විනිපාතං උප්පජ්ජති. කායි බිදී මරණින් මස්තු අපාය දුර්ගති විනිපාතේ උපදිනවා. මේ ආකෝෂක සූත්‍රයේ තියෙන අංගුත්තර නිකාය 10 වෙනි නිපාතේ බුදුරජාණන් වහන්සේ වදාළ එක. එතකොට බලන්න මේ මහා භයානක තත්වයක් අතිශයම භයානක විදියට මේ මිනිස්සු පව කර ගත්තා. පව කර ගන්නවා. ඉතින් ඔය අතරේ දැන් මේ ඔක්කොටම හේතුව මොකද? අර තිසරණී මනාකොට පිහිට ගන්න තියෙන බැරිකම. සරණී හිත දැන් අපි කොච්චර බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වත් හොඳට බලන්න හිතලා ප්‍රශ්නයක් ආපු ගමන් හොයන්නේ ජ්‍යොතිෂෙන් උත්තර. මොකද හේතුව? කාලය තිස්සේ ඒකේ පිහිටවපු නිසා. අවුරුදු ගණනාවක් තිස්සේ, අවුරුදු 100 ගාණක් තිස්සේ සිංහල ජාතිය ඒකේ පිහිටවපු නිසා දැන් අපි මහන්සි වෙනවා තිසරණේ පිහිටවන්න. එතකොට තිසරණේ පිහිටන්න බයයි. මොකද හේතුව? හැම දෙයක්ම පුරුදු වෙලා තියෙන්නේ ජ්‍යොතිෂෙන් නිසා. තිසරණේ පිහිටන්න බයයි. එතකොට මොකද වෙන්නේ? ඉතින් අපිට කරන්න දෙන්නේ ඉතින් ආය අහිමි වෙනවා. ඉතින් පින්වත්නි මේ විදිහට වෙනකොට මනුෂ්‍යයන්ගේ ගුණධර්මයන්ගේ පරිහානිය වළක්වන්න බෑ. ගුණධර්මයන්ගේ පරිහානිය වෙනවාමයි. ඉතින් පිරිහි යනවා. නමුත් මේ පිරිහෙන්නේ මනුෂ්‍යයන්ගේ ගුණධර්ම මිසක් ලෝකේ පිහිටන ගුණේ නෙමෙයි. මේකට මට හොඳ ජාතක කතාවක් කියවන්න හම්බුණා. ඒ ජාතකයේ නම කච්චානි ජාතකය කියලා. ඒ ජාතක කතාවේ තියෙන්නේ සවැත් නුවර අම්මයි තාත්තයි පුතෙකුයි වාසය කළා. එතකොට මේ තාත්තා අභාවයට පත් වුණා. දැන් එතකොට අම්මා විතරයි ඉන්නේ. පුතා බොහෝම භක්තියෙන් ආදරයෙන් මවට උපස්ථාන කරන්න පටන් ගත්තා. පුතා තෙරුවන් සරණ ගියපු උපාසකයෙක්. ඊට පස්සේ අම්මා කියනවා, අනේ පුතේ දැන් බලාපන් ඔබ තනියම මට කැඳ හදලා දෙනවා, මගේ ඇඳුම් කැඩුම් හෝදනවා, මට උණු වතුර ටික උණු කරලා දෙනවා, මාව නාවනවා. අනේ පුතේ මෙහෙම කළා ඔබ වැඩට යනවා, මට හරි දුකයි ඔබ ගැන. අනේ පුතේ මම මොකක් හරි බලලා ඔබට කසාදයක් කරලා දෙන්නම් කියලා කිව්වා. පුතා කිව්වා, අනේ අම්මේ මං ගිහි ජීවිතයට කැමති නෑ. මං අම්මා ජීවිතුන් අතර ඉන්නකම් මම මෙහෙම උපස්ථාන කරන්නම්. අම්මා මේ නැති වෙච්ච කාලෙක මං ගොහින් පැවිදි වෙනවා කිව්වා. එතකොට අම්මා කිව්වා, නෑ පුතේ මේ පරම්පරාවකුත් තියෙන්න එපා. එහෙම කරන්න එපා කියලා පුතාට දැන් පෙරැත්ත කර කර කියනවා. දැන් පුතා කැමතිම නෑ. පුතා අකමැත්තින්ම ඒ තමන්ගේ පවුලට ගැලපෙන කෙල්ලක් හොයලා පන්දලා දුන්නා. දැන් මේ ලේලි දැන් ටික දවසක් ගියාම තේරුණා මේ තමන්ගේ ස්වාමියා බොහෝම ආදරෙන් අම්මට උපස්ථාන කරන. ලේලි කල්පනා කළා, දැන් මේ අපේ මහත්තයා අම්මට ආදරෙන් උපස්ථාන කරනවා, මහත්තයාගේ හිත ගන්නට එනම් මහත් ඒක කරනවා කියලා ඔන්න ලේලිත් පටන් ගත්තා අර නැන්දම්මට උපස්ථාන කරන්න.
ඒ උපස්ථාන කරනකොට මහත්තයා පැහැදුනා. මහත්තයා පැහැදුනේ කවුරු ගැනද? නෝනා ගැන. වෙනදාට මහත්තයා කරන්නේ මොනෝහරි කැවිලි පෙවිලි රසවත් දේවල් හම්බ වුණොත් ගිහිල්ලා ඉස්සෙල්ලා අම්මට කොටහක් දීලා තමයි නෝනට දෙන්නේ දෙවෙනි කොටස. දැන් අර ගිනල්ල එහෙමම ගේන අතර දෙනවා කාගෙද? නෝනගේ අතර දෙනවා. එතකොට නෝන හිතුවා, හරි දැන් එහෙනම් මෙයිට මේ අම්මා කෙරෙහි තියෙන බැඳීම නැති වෙලා දැන් මේ ගෑණිගෙන් මට නිදහස් වෙන්න කාලේ කියලා හිතුවා. හිතල මොකද කළේ? ඔන්න උණු වතුර ඕනි කිව්වහම ඇල් වතුර දෙනවා. ඊළඟට උණු වතුර හොඳටම උණු වතුර ඉල්ලුවාම තද රස්නෙට දෙනවා. කැඳ හදලා දෙනවා බොන්න බැරි විදිහට ලුණු වැඩි කරලා. එහෙම නැත්නම් කැඳ හදලා දෙනවා ලුණු නැතුව. එතකොට අම්මා කියනවා, අනේ දුවේ ලුණු මදිනි. ආ උඹට කොච්චර දුන්නත් මදිනි කියලා බයනවා. අනේ දුවේ මේ වතුර රසනේ සීතල වතුරක් ගන්න හලනවා. එහෙනම් බීපම් මේක කියලා. නාන්ට වාඩි වුණාම ඔන්න තද රසනෙට පිටට වක් කරනවා. ඌ යාදුවේ රිදෙනවා කිව්වා. එතකොට ආ උඹට රිදෙනවා කියලා සීතල වතුරක් දානවා. දැන් මෙහෙම අර ලේලි දැන් අර නැන්දම්මව හොඳටම පෙළනවා. පෙළනකොට පෙළලා දවසක් මොකද කළේ? දැන් පෙළලා දැන් පුතා වැඩට ගිහිල්ලා එනකොටම දැන් ඔන්න මෝන එල්ලන් ඉන්නවා ලේලි නෝනා. ඇහුව මොකද ආද නිකන් හිතේ යමනාපෙන් වගේ කනගාටුවෙන් වගේ ඇයි කියලා ඇහුවා. ඇයි තමා මම මේ විදිහේ දුක මේ ඔයාට මම නොකිය නොකිය හිටියා. ඔයා මං ගෙදර ඔයා ගෙදරින් ගියාට පස්සේ අම්මා බයිනවා බයිනවා මං අමාරුවෙන් ඕලගෙන ඉන්නේ. පුතා නිසද්ද වුණා. දැන් පුතා නැති වෙලාට අම්මට හොඳට බැට දෙනවා. ඊට පස්සේ මේ බුද්ධ කාලේ ඊට පස්සේ මොකද වුණේ? දවසක් අම්මා රෑ ඉතින් එළියට යන්න බැරි නිසා පඩික්කම තියන් ඉන්නවා එළියට පහළට යන්න. වයස නිසා අම්මා මේ ලේලි මේ පඩික්කම ගී මෙද්දි පයින් වද්දලා පෙරලිව්වා. පෙරලකුවා අද්දිකේ ඔලුව ගාගෙන අපේ මේ ගී වැසිකිලියක් කළා මේ ගෑණි. මේ අවාසනාවන්ත ගෑණි නිසා අපි නැතුණා කියලා අඬාගෙන ගිහිලා මහත්තයාට කිව්වා මේ දෙකින් එකක් තීරණය ගන්න. එක්කෝ අම්මා ඉන්න අරින්ද මාව යවන්න, එක්කෝ මට ඉන්න දෙන්න අම්මා යවන්න. එතකොට මහත්තයා කිව්වා මේ සොඳුරි ඔයා තරුණයි, ඔයාට අතීතේ වැඩක් කරගන්න පුළුවන්, ඔයා යන්න. අම්මා වයසයි, අම්මට මුකුත් කර කියා ගන්න බෑ. මට මගේ අද්දකින් මට කලින් වගේම අම්මට හොඳට සලකන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා ගිහිල්ලා ඔයා ගෙදර ගිහිල්ලා ඔයාගේ පාඩුවේ ඉන්න මට කිසිම ප්‍රශ්නයක් නෑ. මං අම්මට සලකාගෙන ඉන්නම් කිව්වා. ගෑණිගේ පැලෑන වැරදුනා. ඊට පස්සේ ගෑණි නිස්සද්ද වුණා. ආයෙම තිමීට අම්මට සලකන්න ගත්තා. ඊට පස්සේ මේ උපාසක බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. ගියාම බුදුරජාණන් වහන්සේ ඇහුවා, උපාසක ඔබ ඉතින් බොහෝ මාදරෙන් අම්මට උපස්ථාන කරනවා නෝවැ, අප්‍රමාදීව මවට සලකනවාද කියලා ඇහුවා. අනේ ස්වාමීනි මට මෙහෙම මෙහෙම අකර තැබ්බක් වුණා කිව්වා. මං කොහෙත් මකමැටු ඉඳිද්දි අම්මා මට කරකාරයක් බඳලා දුන්නා. ඊට පස්සේ මේ කෙනා අම්මාගෙන මගේ හිත බිඳවන්න සෑහෙන්න ට්‍රයි කළා.
නමුත් මං හිත බිඳවාගත්තේ නෑ. මං අම්මාව බේරගත්තා කිව්වා. ඊට පස්සේ කිව්වා ඒ මේ ආත්මේ බේරගත්තේ කලින් ආත්ම නම් වැරදුනා කිව්වා. ඊට පස්සේ වා අනේ ස්වාමීනි කලින් ආත්ම මොකද්ද මට වෙච්ච වැරද්ද කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා බරණැස ඔය විදිහටම අම්මෙකුයි තාත්තෙකුයි පුතෙකුයි වාසය කළා. තාත්ත නැති වුණාට පස්සේ අම්මට උපස්ථාන කළා මේ පුත්‍රයා. මේ පුත්‍රයා අම්මට සලකනකොට අම්මට ඕන වුණා මේ පුතාගේ අනාගතය සලකලා කාර්යකාරිය බඳලා දෙන්න. පුතාගේ අකමැත්තෙන්ම කෙල්ලක් සහේට දුන්නා. මේ විදිහෙම ටික කාලයක් ගියා. ඒ කාලේ තිසරණී තිබුණේ නැහැ මේ කොළුවට. ටික කාලයක් ගියා. ටික 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 අම්මට විරුද්ධව බිඳෙව්වා. බිඳවලා මේ වගේ ආඩපාලි කියාගෙන ඇවිල්ලා අඬාගෙන දොඩාගෙන කිව්වා මේමයි ඔයා මේ ගෙදර එක්ක අම්මව තියාගන්න මාව යවන්න. එක්ක මාව තියාගන්න අම්ම යවන්න කිව්වා. එතකොට මේ කොළුවා කල්පනා කළා මේ තරුණයා අනේ මේ වැඩෙන් මගේ පවුල කැඩෙනවා. මේ ඒ නිසා මම මගේ පවුල් ජීවිතය රැක ගන්නට ඉපැ කියලා අම්මට කිව්වා. අම්මේ බලාගෙන ගියාම කරුණු වැරද්ද උඹේ. අම්මට කිව්වා. පුතා කිව්වා අම්මේ වැරද්ද උඹේ. ඒ නිසා උඹ මේ ගෙදරින් පලයන්. මෙහි උඹට බෑ කිව්වා. අම්මා පුදුමෙන් බලන් හිටියා මේ මගේ පුතාද මට මෙහෙම කියන්නේ. උඹ මේ ගෙදරින් පලයන් කිව්වා. ඊට පස්සේ අම්මා රෙදි පොට්ටනියක් ගත්තා. අරගෙන කඳුළු හලහලා ආඬ ආඬා ගියා. ගිහලා දැන් හිතවත් යාළුවන්ගේ ගෙවල් වල නැවතිලා ওই වලම්පිකන් හොදලා දීලා ওই දර ටිකක් හොයාගෙන ඇවිල්ලා දීලා දෙයන්ත මොන හරි කාලා ජීවත් වෙනවා. ටික දවසක් ගියාම ලේලිට දරුවේ පිහිටියා කුසට. ලේලි මහත්තයාට කියන්නක තාම බලන්න අර ගෑණි මේ ගෙදර ඉන්නකම් මං වඳ මට දරුවේ පිහිටියේ නැහැ. දැන් බලන්න අර කාලකන්ණී මෝසලි පිටක් කළා විතරයි මේ ගෙදරින්. ඕන් දරුවේ පිහිටියා කිව්වා. ඊට පස්සේ ටික දවසක් ගියාම මේ අම්මා ඒ කියන්නේ මේ ලේලි පුතෙක් බිහි කළා කොළු පැංචෙක්. එතකොට ලේලි කියන්න ගත්තා ගම්මුත් එක්ක මේ බලන්ට මං අර ගෑණි මේ ගෙදර ඉන්නකම් අපිට වගතුවක් තිබුණේ මේ ගෙදරින් පන්නා ගත්තා විතරයි බලන්න කිව්වා. මට හොඳ ලස්සන කුළු පැටියෙක් හම්බ වුණා කිව්වා. එතකොට ඒ අම්මගේ යාළුවාය කිව්වා ඒ අම්මගේ නම කාතියානි. කාතියානි ආන් උබව ගහලා එලෝගත්තු දවසේ ඉඳලා ඒ ගෙදරට හරි ගියා කියන්නේ. උන්ට දැන් සරුයි කියන්නේ. උඹට ගහලා තලා පෙලා ගෙදරින් පන්නා ගත්තට පස්සේ යන්න ඒ ලේරිට පුතිකුත් හම්බ වෙලා කියන්නේ. එතකොට අම්මගේ හිතට උලා ගන්න බැරි කම්පාවක් ආවා. අම්ම කල්පනා කළා ඒකාන්තයෙන්ම එහෙනම් ධර්මයේ මැරුණා මැරුණා කියලා. ධර්මයේ මොකද්ද? මවුට ගරහලා එළියට දැම්මහම දරුවන්ට දියුණුවක් ලැබෙන්නේ නැහැ. දැන් මේකේ අනිත් පැත්ත උනේ මොකද්ද? ගරහලා තලාපෙලා මව් එළියට දැම්මම හරි ගියා. එතකොට අම්මා කියන්න ගත්තා මේ ධර්මයෙන් මැරුණා. එහෙනම් මම මැරිච්ච ධර්මයට මතක බතක් වෙනවා කියලා දවසක් අම්මා මොකද කරේ? ඒ බරණැස චාරිත්‍ර වලට අනුව තලපිටි හාලුයි හැලියකුයි හැන්දකුයි අරගෙන අමුසොහනට ගියා. අමුසොහනට ගිහිල්ලා මිනි ඔල්ලු තුනක් හොයාගෙන ලිග්ගලක් හැදුවා. හදලේ ලිග්ගලන දර ටිකක් හොයාගෙන ලිප බැඳා. ලිප අවුලුවලා මේ අම්ම ගියා පොකුණට. ගිහිල්ලා තෙත ඇඳුම් පිටීම පොකුණට බැහැලා
ආයේ ඔළුවත් තෙමාගෙන නැගිට්ටා. නැගිටලා කොණ්ඩි කඩාගෙන තෙත පිටින් අඬ අඬ ආවා. අවිල දැන් හාල් ගරනවා. දැන් මේ මතක බතක් වෙනවා. මතක දානි. මුකීටද දැන් දෙන්න හදන්නේ? ධර්මයේ මෙරිච් එකට. ධර්මයේ මෙරිච් එකට මටත් ඕක තමයි දෙන්න තිබෙච්ච දානි කාලේ. ධර්මයේ මෙරිච් එකට තමයි මතක දානි දෙන්න. එතකොට බලන්න මේ ලෝකයේ ස්වභාවය. ඒ කාලේ අපේ අපමහා බෝසතාණන් වහන්සේ සක්දිවිඳු. සක්දිවිඳු ලෝකේ දිහා බැලුවා. බලද්දී අම්ම කෙනෙක් දැඩි කම්පණයකින් හිතනවා, අනේ ධර්මයේ මැරිලා. මව්පියන්ට ගුරුවරුන්ට ගරහනකොට එයා දියුණු වෙනවා නම් ධර්මයේ මැරිලා. එතකොට කල්පනා කළා, මේ අම්මා මේ ධර්මයේ මැරිලා කියලා හිතන් ධර්මයට මතකද බතක් දැන් උයන්ඩ ලීස්ති වෙලා ධර්මයේ මැරිලා නෑ කියලා මම මේ අම්මට කියන්න ඕන කියලා බ්‍රාහ්මණයෙකුගේ වේශය අරගෙන මේ අම්ම ළඟට එනවා. ඇවිල්ලා අම්මගෙන් අහනවා, ඈ කාතියානි මොකද ඔබ මේ තෙත වස්ත්‍රයක් ඇඳගෙන තෙත බේරෙන කොණ්ඩේ කඩාගෙන ඔබ මේ හාල් ගරන්නේ? මේ අමුසොහුනට ඇවිල්ලා ඔබ මේ තලපිටි බතක් උයන්නේ ඔබට කන්ටද කියලා. එතකොට කියනවා, අර අම්මා බ්‍රාහ්මණය, මම මේ තලපිටි බත උයන්නේ මට කන්ට නොවේ. මේ ලෝකේ ධර්මයේ කියලා දෙයක් තිබ්බා, ඒ මව්පියන්ට සැලකීම සලකන්නේ නැත්තම් යා පිරිහෙනවා. ගුරුවරුන්ට ගරහනවනම් එයා පිරිහිනවා. නමුත් දියුණු වෙනවා නම් එහෙම කෙනා ධර්මයේ මැරිලා. ඒ මැරිච්ච ධර්මයටයි මම මේ මතක බතක් උයනවා කිව්වා. එතකොට සක්දිවඳු කිව්වා, කාතියානි උඹ පොඩ්ඩක් නෝනින් කල්පනා කරලා බලාපන් කෝක කියන්ට කලින්. ධර්මයේ මැරිලා නැහැ කිව්වා. කාතියානි ඔබ දන්නවද? ඒ අම්මගෙන් අහනවා, කාතියානි ඔබ දන්නවද? නේත්‍ර දහසක් තියෙන, ඒ කියන්නේ එක මොහොතේ දහසක් පැති බලන්න පුළුවන්. මහානුභාව සම්පන්න සක්දිවඳු කියලා කෙනෙක්. සක්දිවඳු වෙලා උපන්නේ ධර්මයෙන්මයි. සක්දිවඳු වෙලා උපන්නේ ධර්මයෙන්මයි. මේ ලෝකේ ධර්මයක් නැත්තම් සක්දිවඳු කියලා කෙනෙක් නැහැ. සප්ත වෘතපද, මෞට සැලකීම, මෞපියන්ට සැලකීම, ගුරුන්ට සැලකීම, බොරු නොකීම, කේලාන් නොකීම, පරුස වචන නොකීම, දානමාන පූජා කිරීම ආදී වශයෙන් තරහසිතක් නැතුව වාසය කිරීම, මේ වගේ ධර්මයෙන් තමයි සක්දිවිඳු උපන්නේ. එතකොට අම්මා කියනවා, නෑ වරාක්මණිය, මම මේ කියන්නේ මට 100% ප්‍රත්‍යක්ෂ වෙච්ච එකක් කියලා. මම මේ කියන්නේ 100% ප්‍රත්‍යක්ෂ වෙච්ච එකක්. මට පේනවා පවුකරණේ උන්ට හොඳට හරියනවා. උන්ට සරුයි. කිව දැම් බ්‍රාහ්මණේ වලාපම් මට වෙච්ච දේ. මං අම්මා මේ දරුවෝ හැදුවා, මගේ පුතාව හැදුවා. ලේලි ඇවිල්ලා දරුවෝ මේ පුතත් එක්ක එකතු වෙලා මට ගහලා පෙන්නුවා ගෙදරි. අන්න උන්ට සරුවිලු. ආම් පුතේකුත් හම්බ වෙලාලු. මාව ගෙදරින් එලෝ ගත්තට පස්සේ එහෙනම් ධර්මයේ නෑ නොවැ කිව්වා. එතකොට සක්දිවිඳු වෙලා අර බ්‍රාහ්මණ වෙෂෙන් හිටියේ. බ්‍රාහ්මණ වෙෂය නැති කළා, ශක්‍ර දිව්‍ය රාජ වෙෂය ගත්තා. අරන් කිව්වා, කාතියානි මං සක්දිවිඳු. මම ධර්මයේ නිසා සක්දිවිඳු බවට පත් වෙච්ච කෙනෙක්. ධර්මයේ මරන්න කාටවත් බෑ කිව්වා.
ධර්මයේ මරන්න බෑ, ධර්මයේ මැරින්නේ. හැබැයි කවුරු හරි ඒගොල්ලෝ කියනවා නම් කාතියානි උඹව ගෙදරින් ගහලා එළවපු නිසා ඒකුන්ට හරි ගියාය පුතෙක් උපන්නා කියලා, ඔය ලේලි පුතාවයි මං භෂ්ම කරනවා කිව්වා, අලු කළ දානවා කිව්වා. කියනකටම මේ අම්මට මොනබුරා දැකලත් නැහැ. අම්ම මේ ගෙවල් ගානේ අගපිල් ගානේ නිටි, අනේ මයි මොනබුරාට අනතුරක් වෙයිද කියලා සෙනෙහ උපන්නා. සෙනෙහ උපදිනා කියනවා, අනේ දිවි රාජය මං එහෙම හිතලා නෙමෙයි කිව්වේ, මට ඕනේ මයි පුතයි ලේලි මුනුබුරයි එක්ක සමගියෙන් ගෙදර වාසය කරන්නයි කිව්වා. එතකොට සක්දිවිඳු කිව්වා, කාතියානි බලාපංකෝ, ඔය තියෙන ධර්මය කිව්වා. මෙච්චර හිංසා පීඩා කළා උඹව ගෙදරින් පැන්නුවා වෙ ලේලි, උඹට ඒක ගැන තරහක් නැහෙනේ, ඔය තියෙන්නේ ධර්මය කිව්වා. කියලා කිව්වා, කාතියානි මං ඒ උඹ ආස කරපු දේ සියලු දෙනා එකතුව ගෙදර කට්ටිය සන්තෝෂයෙන් වාසය කරන්න උඹ ආසයි, මං ඒක ඉෂ්ට කරලා දෙනවා. උඹ කලබල වෙන්න එපා, මං ඒක ඉෂ්ට කරලා දෙන්නම්, බොහොම හිටින් කිව්වා. කියලා සක්දිවිඳුන පෙනී ගියා. සක්දිවිඳුගේ ආනුභාවයෙන් එක පාට අර ගෙදර ආයට ඒක පුතාටයි ලේලිටයි ඒක පාට අම්මා 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 කියලා හිත දොඩවන්න පටන් ගත්තා. දැන් මේකෙ මිදෙන්න බෑ. ඊට පස්සේ ළමයන්ට වඩා ගත්තා, ගෙදරින් එළියට පැනලා. පැනලා පාර යන මිනිස්සුගෙන් අහනවා, අනේ අපේ අම්මා දැක්කය? අනේ අපේ අම්මා දැක්කද කිය කී අහනවා. අහා අහා එනවා සෝහන පැත්තට. එතකොට අම්මා අමු සෝනේ ඉඳලා ඉස්සරහට එනවා, අනේ අපේ අම්මා මොකෝ මේ අමුතෝනේ, මේ මක් වෙලාද අම්මා කියලා මේගොල්ලෝ ගිහිල්ලා සක්දිවිඳු කිව්වා, උඹ උන් දැන් ඒකුන් ඒවි උඹ සමාව දීපන් කිව්වා. එතකොට අර පුතයි ලීලි වැඳ වැටුණා, අනේ අම්මා අපිට සමාව දෙන්න කියලා. එතකොට සමාව දුන්නා. ඊට පස්සේ අම්මා එක පාට කලේ මුණුබුරා වඩාගෙන ඉඹින්ඩ පටන් ගත්තා. ඊට පස්සේ ගිහිල්ලා සතුටින් වාසය කළා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ උපාසක එදා සක්දිවිඳු මැදිහත් වෙලා බේරගත්තා කිව්වා. නැත්තම් නිරිය කිව්වා. දැන් බලන්න මේ ලෝකේ මම නම් දකින්නේ මේ කාලේ මිනිස්සු ගොඩාක් ලෑස්ති වෙන්නේ ධර්මයේ මරන්නමයි. ධර්මයමයි මරන්නේ. එතකොට දැන් අපි ගත්තොත් මේ දැන් ඔන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට වෙන අර්ථ කියනවා, පරිසම්පාදයට වෙන අර්ථ කියනවා. මොකද්ද මේ මරන්නේ? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් මරන්නේ. එතකොට කොටසක් ගිහින් ගිහින් සමාදම් වෙනවා. මේක හරි තමයි, හරි තමයි කිය කියා සමාදම් වෙනවා. එතකොට මේ මගපල ලැබූ රහත්තු නැය කියන පිරිසර රැට ඉන්දියා ප්‍රවාසලු තර යනවා කන්ට. කියනවා නෑ වේල් තුන කෑවට කමක් නෑ, භාවනා කරගන්න පුළුවන් නම් අපිට ප්‍රශ්නේ නෑ. ශික්ෂාපදක් මරනවා. දැන් එතකොට බලන්න මේ රහතන් වහන්සේලා ගැන හොඳ ප්‍රකාශයක් සාරිපුත්‍යයන් වහන්සේ මෙහෙම වදාලා. මේක තියෙන්නේ සූකර කත කියන සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ සිටිද්දී ගිජ්ජකූට පර්වතයේ සූකර කත කියන ලිනි, සූකර කත කියන ලිනි වාසය කළේ. එතකොට පින්වතු මේ කාලේ අර සිහිමුලා වෙච්ච එක්කෙනෙක් කියනවා, කවුරුවත් එක ගණන් ගන්න එපා, බුදුරජාන් වහන්සේ මේ උපන්නයි, රජගහනුවර මේ තියෙන මේ පට්ට බේගල්, ඒ බේගල් අනුමෝදන් වෙලා අර ආකෘති සූත්‍රය වගේ භයානක මේ ඉරණමකට යන්න එපා. එතකොට ඒ සූකරකත ලින, සූකරකත ලින කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා ඒ තිබිච්ච ලිනක්. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අන්තක්කල්පයේ ගෙවෙනකොට ලින වැහිලා ගියා. ඊට පස්සේ ඌරෙක් ඇවිල්ලා මේ ලින හරන්න ගත්තා.
හාරනකට වැස්සක් වැහැලා පස් ටික හෙදිලා ගියා වැහැලා වැහැලා. ඒ හාරපු තැන ඉඳලා ගිල ලින මතු වුණා පහු. ඉරවසේ ලින පිරිසිදු කුටිය වගේ හරි ගස්සලා පහලට බහින්න හදලා දුන්නා. ඒ ඒක තමයි බුදුරජාණන් වහන්සේ වරින් වර ගිල වැඩ ඉන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ සූකර කතලින් වැඩ ඉන්නකොට සාරිපුත්යන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කළ වාඩි වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, සාරිපුත්ත රහත් භික්ෂුව තථාගත ශාසනයටත් පරම ආදර ගෞරවයක් දක්වනවා නේද? ඒ පරම ආදර ගෞරවයක් දක්වන්නේ ඇයි කියලා අහන මොකක් දැකලාද? රහත් භික්ෂුව තථාගතයන් වහන්සේට උත්තම වූ ආදර ගෞරවයක් දක්වනවා. බුද්ධ ශාසනයට මහා ආදර ගෞරවයක් දක්වනවා. ඒ ආදර ගෞරවය දක්වන්නේ ඇයි කියලා අහනවා. එතකොට කියනවා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිවන අවබෝධ වෙච්ච නිසා අනුත්තරං යෝගක්ඛේමං සම්පස්සමානෝ. නිවන අවබෝධ වෙච්ච අනුත්තර යෝගක්ඛේම කියන නිවන අවබෝධ වීම ගැන තමන්ට ප්‍රත්‍යක්ෂ නිසා ඒ රහත් භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ආදර ගෞරවයක් කිව්වා. පවන කළ නොහැකි බුද්ධ ශාසනය කෙරෙහි පවන කළ නොහැකි ආදර ගෞරවයක් කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ, සාදු සාදු සාරිපුත්ත. සාරිපුත්තේකේමමයි යහපතිතා යහපත සාරිපුත්ත, රහත් භික්ෂුව නිවන ගැන සලකලා නිවන දකිමින්මයි තථාගතයන්ට පරම ආදර ගෞරවයක් දක්වන්නේ. තථාගත ශාසනයට පරම ආදර ගෞරවයක් දක්වන්නේ. එතකොට මේ කාලේ රහත් වෙනාය කියනෝ නෑ නෑ, මං මෙහෙර විහාර වඳින්න එච්චර නෑනේ, ඒ වැඩක් නෑ කියනවා. ඔය සමහර අය කියනනේ ඒවත් ඇටනෙවයි, ඒවත් ඇට ජාතියක් නේ කියනවා. ධාතුන් වහන්සේලාට මේ මගපල්ලලාභී කියනවා. දැක්කද වෙනස? එතකොට මේකේ බුදුරජාන් වහන්සේ වදාරනවා, සාරිපුත්ත ඒ නිවනමයි, ඒ නිවනට පත් වෙලා අනුත්තර යෝගක්ෂේමයට ලපත්ච්ච භික්ෂුව ඒ කුමක් තමන් තුල තියෙන නිසාද තථාගතයන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ආදර ගෞරවයක්, බුද්ධ ශාසනය කෙරෙහි අප්‍රමාණ ආදර ගෞරවයක් තියෙන්නේ කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඒ රහත් භික්ෂුව සද්ධා ඉන්ද්‍රිය වඩනවා. සද්ධා ඉන්ද්‍රියන් භාවීති උපසමගාමින් සම්බෝධිගාමින් කෙලෙස් සංසිඳී ගිය නිවන අවබෝධයට පත් වෙන විදියට සද්ධා ඉන්ද්‍රිය වඩලා, විරීන්ද්‍රිය වඩලා, සතින්ද්‍රිය වඩලා, සමාධි ඉන්ද්‍රිය වඩලා, පඤ්ඤා ඉන්ද්‍රිය වඩලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේට කියනවා, අනේ ස්වාමීනි, ඒකයි ඒ රහත් භික්ෂුව ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් සම්පූර්ණ වෙලා. මොනවද ඉන්ද්‍රිය ධර්ම පහ? සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා. මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් සම්පූර්ණයි රහත් භික්ෂුව. ඒ නිසා නිවන දකිමින් සම්බුද්ධ ශාසනය කෙරෙහි තථාගතයන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ආදර ගෞරවයක්. එහෙනම් තමන් ඔහු අදකීමක් නෙමෙයි මේ තිබිලා තියෙන්නේ රහත් භික්ෂුවට. තථාගතයන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ආදර ගෞරවයක්, තථාගත ශාසනය කෙරෙහි අප්‍රමාණ ආදර ගෞරවයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ, සාදු සාදු සාරිපුත්ත, ඒසෝ හි සාරිපුත්ත අනුත්තර යෝගක්ඛේම. සාරිපුත්තය ඉතා යහපත් ඕකමයි අනුත්තර යෝගක්ඛේමේ. මොකද්ද ඒ කියන්නේ? කෙලෙස් සංසිඳිච්ච ආකාරයට, අවබෝධය ඇති සම්පූර්ණ වන ආකාරයට සද්ධා ඉන්ද්‍රිය වැඩි තිබීම. මොන ඉන්ද්‍රියද? සද්ධා ඉන්ද්‍රිය, විරීන්ද්‍රිය, සතීන්ද්‍රිය. විරීන්ද්‍රිය කියන්නේ සතර සම්‍යක් ප්‍රදාන මේ වීරිය. සතීන්ද්‍රිය කියන්නේ සතර සතිපට්ඨාන.
සමාධි ඉන්ද්‍රිය, සතර ධ්‍යාන, පඤ්ඤා ඉන්ද්‍රිය, විදර්ශනා ප්‍රඥාව. එතකොට සාරිපුත්තයන් වහන්සේගෙන් අපේ භාග්‍යවතුන් වහන්සේ අහනවා, අග්‍රශ්‍රාවකයන් වහන්සේගෙන් මේ අහන්නේ, අහනවා සාරිපුත්ත, ඒ තථාගතයන් වහන්සේ කෙරෙහි, ඒ කිවි භාග්‍යවතුන් වහන්සේ ගැන, බුද්ධ ශාසනය ගැන අප්‍රමාණ ආදර ගෞරවයක් කියන්නේ මොකද්ද? ඔන්න ඊළඟ ප්‍රශ්නේ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, බුද්ධ ශාසනය කෙරෙහි අප්‍රමාණ ආදර ගෞරවයක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ කියනවා, ඉද බන්තේ කීනාසවෝ භික්ඛු, ස්වාමීනි මෙහිලා රහත් භික්ෂුව, සත්තරි සගාරවෝ විහෙරති, සප්පතිස්සෝ, ශාස්තෘන් වහන්සේ කෙරෙහි ඉතා ගෞරව සහිතව ශාස්තෘන් වහන්සේව ප්‍රධානත්වීලා වාසය කරයි. ඔන්න තමන්ගේ අවබෝධය නෙමෙයි හුවා දක්ව ගන්නේ, හොඳට බලාගන්න. මම මේ කියන්නේ මුලා වෙලා යන අම්මලාටයි. ඇයි මුලා වෙලා ඔහේ මල්ලත් තරම් දුවනවා කියන තැන ගිහලා ඒගොල්ලෝ තමයි වැඩිපුර අවුල් කරන්න වැඩි. ඒ නිසා මේ ඊළඟට කොල්ල කුරුට්ටෝ යාන්ත YouTube එකට දාගන්නවා. දාගන්න ඉතින් මේක නිකන් ඩිංගා නටනවා. ඒකයි. එතකොට ඉදබන්තේ කීනාසවෝ භික්ඛු සත්තරි සගාරවෝ විහෙරති සප්පතිස්සෝ, ස්වාමීනි මෙහිලා කීනාසරෝ භික්ෂුව, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඉතා ගෞරව සහිතව වාසය කරයි, ප්‍රධානත්වේලා සලකා වාසය කරයි. එතකොට තමන් නෙමෙයි ප්‍රධාන, ශාස්ත්‍රුන් වහන්සේ ප්‍රධාන. ඔන්න පළවෙනි එක. ඒකට තමයි මේ පරම ගෞරවාදරය දක්වනවා කියන්නේ. ඊළඟට කීනාසවෝ භික්ඛු ධම්මේ සගාරවෝ විහෙරති. එතකොට රහත් භික්ෂුව ඊළඟට වාසය කරනවා, ඔව් ධර්මයේ කෙරෙහි ගෞරව සහිතව වාසය කරනවා. සප්පතිස්සෝ ප්‍රධානත්වයේ ධර්මයට දීලා වාසය කරනවා. මම මෙහෙම සමාධියෙන් හිටියා, මට අරක පෙවුනා, මට මේක පෙවුනා කිය කී කර්ණම් ගහන්නේ. එතකොට ඒක තමයි මේ රහතන් වහන්සේගේ මේ දකින තියෙන ලක්ෂණ. ලෝකෙ කවුරු රහත් කිව්වත්, දෙවි කෙනෙක් රහත් කිව්වත්, භික්ෂුවක් රහත් කිව්වත්, කවුරු රහත් කිව්වත් මේ ලක්ෂණ තියෙන්න ඕනේ. ධම්මේ සගාරව විහෙරති, ධර්මයේ කෙරෙහි ගෞරව සහිතව වාසය කරයි. සප්පතිස්සෝ කියන ප්‍රධානත්වේලා ධර්මයේ මූලිකත්වේ දීලා වාසය කරනවා. ඊළඟට සංඝේ සගාරවෝ විහෙරති සප්පතිස්සෝ, සංඝයා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනේ, මේ බුද්ධ ශාසනේ පිළිසරණ අපේක්ෂාවෙන් ධර්මයේ හැසිරෙන සංඝයා, ඒ සංඝයා කෙරෙහි ගෞරව සහිතව වාසය කරයි. ඒ සංඝයාව ප්‍රධානත්වයේ තියලා, සංඝයා ප්‍රධානත්වයේ තියලා ගෞරව සහිතව වාසය කරයි. ඊළඟට සික්ඛාය සගාරෝ වේරති සප්පතිස්සෝ, ශික්ෂාව කියුවේ හික්මෙන වැඩපිළිවෙල. ශික්ෂාව ත්‍රිශික්ෂා, සීල, සමාධි, ප්‍රඥා. සීලය ගත්තොත් ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ, ඉන්ද්‍රිය සංවර සීලේ, ඒ ප්‍රත්‍යසන්නිසෘත සීලේ, ආජීව පාරිශුද්ධ සීලේ, මේ සීලේ. එතකොට රහතන් වහන්සේලාට ප්‍රයිවට් account තියෙන්න පුළුවන්ද? බෑනේ. එතකොට මේ ශික්ෂාව, බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂා පද කෙරෙහි මහත් ආදර ගෞරවයෙන් යුක්තව ශික්ෂාපද මුල් කරගෙන ගරුතන්විලා සලකාගෙන භාග්‍යතුන් වහන්සේ හික්මීමට වදාළදී ගරුතන්විලා සලකාගෙන වාසය කරනවා. ශික්ෂාවට ගෞරවයෙන් ප්‍රධානත්වය දීලා වාසය කරනවා. ඊළඟට සමාධිස්මි. සමාධිය කියලා කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලා සමාධියෙන් වාසය කරනු නම් බාධා කරන්නේ නැහැ ඒකට.
කවුරුර කෙනෙක් ධර්මයේ සමාධි වාසය කරනවා ඒකට ගරු සරුදක් කරනවා ඒකට බාධා කරන්නේ එතකොට භවනා කර කර කවුරු හිටිනවා ඒකට බාධා කරන්නේ එතකොට තමන් කවුරුර කෙනෙක්ගේ ධර්මයේ හැසිරෙනවා නම් ඒකට බාධා කරන්නේ එතකොට සමාධිට ගරු සත්කාර දක්වගෙන මේ ඒකට ප්‍රධානත්වය දීලා වාසය කරනවා බුදුරජාණන් වහන්සේට මේ සාරිපුත්තයන් වහන්සේ මේ එසේ මෙසේ කෙනෙක්ගෙන් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ මේක ඇහුවේ ප්‍රඥාවෙන් අග්‍රේසර ධර්මසේනාධිපතින් වහන්සේගෙන් ඇහුවේ ඉතින් කිව්වා භාග්‍යවතුන් වහන්සේ රහත් භික්ෂුව මේ ලක්ෂණ වලින් යුක්තයි කිව්වා ආදර ගෞරවය දක්වාගෙන වාසය කරනවා පරම නිපච්චාකාරෝ ඒ නිසා තමයි දැන් රහත් භික්ෂුව වාදෙට ලැස්තිද මේ දැන් මේ කියන මම රහත් නෑ කියන වරිල්ල වාදෙට එහෙම තියෙනද මේකේ නෑ එතකොට පරම නිපච්චාකාරෝ පරම ගෞරවාදරයක් දක්වනවා කීන ආශ්‍රව භික්ෂුව සියලු ආශ්‍රවයන් සේකරගත් භික්ෂුව අපේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි තථාගත ශාසනය කෙරෙහි ආදරයේ පරමාදර ගෞරවය දක්වනා කියන්නේ ඒකයි. මොකද ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවය ධර්මයේ කෙරෙහි ගෞරවය ශ්‍රාවක සංඝයා කෙරෙහි තියෙන ගෞරවය ශික්ෂාව සිල්පද කෙරෙහි තියෙන ගෞරවය සමාධිය කෙරෙහි තියෙන. දැන් එතකොට දැන් භික්ෂුව කෙරෙහි ඒව නැත්තම් ඒ බණහන අයට පිටයිද? කාටවත් පිටන්නේ. ඒ භික්ෂුව තුල නැත්තම් ඒ ගෞරවය කියන එක්කිනා තුල ඒක නැත්තම් අසන්නන්ට කොහොමත් නැනේ. ඊට පස්සේ අසන්නන් මේක රඟමඩලක් කරගන්නවා. මයික් එක කටට දීපු ගමන් ඉවරයි. ඔක්කොම කියනවා මේ වර්ණනා කර කර අනේ මට මෙහෙම වුණා. ඔබ වහන්සේට බොහෝම පින් සිදු වෙනවා. ඔබ වහන්සේ බුදු වෙන්න ඕනේ. මාව මේ නිදහස් කළා. මං අමා නිවන් දැක්කා කියලා ටොම්පච කියනවා. ගෑනු ටික මං දන්නවනේ මේ හැටි. එතකොට ආන්ගේ රටාව තුළ කිසිම පිළිසරණක් නැහැ. තව අවුල් වෙනවා. දැන් බලන්න මේ බුද්ධ දේශනා කොච්චර පැහැදිලිද? කොච්චර නිර්මලද? ඉතින් ඒ නිසා මේ විදිහේ ධර්මයක් හොඳට මතක තියාගන්න සමහර විට අපි මේ අහන්නේ මේ කාලේ අහන ටික විතරයි. ආයේ මොකද අපේ ආචිලා සීල මෙව් ඇහුවද? ඇහුවේනේ. ආචිලා සීල ඇහුවේ මොකද්ද? ඉදිකටු පාරක් ගානේ කටින චීවරේ මහනකොට සක්විති රාජ සම්පත් හම්බ වෙනවා කියලයි. අද සක්විති රාජ සම්පත් තෝන්නේ මරණි මැත්තේ සතර අපාය නොයන්ට තියෙන ඒත් ඇතිනේ. එහෙමවත් ලැබුන්නේ නැණි. ඉතින් ඒ නිසා එව්ව විතර යහා හිටියේ. ඒ කාලේට මොකුත් නැහැ කවුරු කතා කරන්න. ඉතින් ඒ නිසා මොකද හේතුව? අර ආකෘස සූත්‍රයට අනුව ගරහීම නිසා සසුනට ගැරහීම නිසා ඒකේ ප්‍රතිඵල ලබලම ඉඳලා තියෙන සියලු දෙනා එකතු වෙලා දැන් අපි උන ජ්‍යොතිෂය ගැන කිව්වෙ ලෙන කොටසකට ගේන්න කියලා ඊට පස්සේ කරන්නේ මේක බුද්ධ ශාසනයත් එක්ක ගලපන්න ගන්නවා. ඔන්න ආය ආක්‍රෝෂයක්. ඔන්න ආය ආර්යපෝද. ඒතර ඔයක සමාදන් වුණ කොටසක්. තවත් ආර්යපෝද. මේ වගේ ඊළඟට දැන් මම අහලා තියෙනවා දැන් සාමාන්‍යයෙන් මට මතකයි දැන් නම් කොහොමද දන්නේ දැන් භයානක ඇති මීට වඩා තත්ත්වය මම විශ්වවිද්‍යාලයේ ගියේ 1985 ඒ කාලේ ඒ රැග්යකට දෙන්නේ කුණුහරුපමයි කියන්න දෙන්නේ අපිට අපේ ෆයිල් පුරෝල තිත්ත කුණුහරුප මේ පැවිද්ද වෙලා අපිට දෙන්නේ රැග් එහිමයි ඉතුරු වේද එතකොට මේ පිරිසින අනාගතයේ ඉතින් නායක හඳු වෙලා මේ ප්‍රධානවත්ව ඉන්නේ ඔක්කොම ආර්ය උපාදවල ලක් වෙච්ච අය ඊට පස්සේ මට මතකයි අපිට එකපාරක් දුන්නා හොඳ වෙලාවට මට ඒ ආර්ය පාදයට මං අහුන්නේ මට තිබුණේ බංකුව කැටරින් ගන්න. එතකොට තොරණක් ඒ තොරණේ මේ ඔක්කොම මේ හාමුදුරුවෝ මෙහෙම ලයිට් මෙහෙම පත්තු කර කර ඉන්නවා. එතකොට ලස්සන පෙනුම තියෙන තරුණ හාමුදුරුවෙක් හිටියා අපිත් එක්ක.
මම මෙහෙම කියන්නේ මේවා මිනිස්සු දැනගන්න ඕනේ. මේ ශාසනයට වෙන හානි. මේ 1985. එතකොට ඒ උන්වහන්සේ දැන් ඔන්න කිව්වා මේ ඔබ ඊටපම් බුදුහාමුදුරු විදියට. දැන් ඔන්න බුදුහාමුදුරු ඉඳලා ස්වයං වින්දනයේ දෙනවා. ඕක තමයි දැන් චිත්‍ර මේ ස්තොරණ දෙපැත්තෙන් ඉඳගෙන කුණාරප කවි කියනවා. ඔය රැක් තිබුණා 1985. මේ වෙද්දී මේ රැග් එක කොහොම අඩුදුවල ඇද්ද කියලා ඔක්කොටම ටේස් එක බයිට් එකට ගන්නේ ත්‍රිවිධ රත්නේ. මේ ළඟදී ගෑනු ළමෙක් කඩාගෙන ආවා විශ්වවිද්‍යාලයට ගියපු කෙනෙක්. රැග් එකට දීලා තියෙන්නේ අපේ සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාමකයන් වහන්සේලාට විරුද්ධව කුණුහරුප සින්දු කියන්නේ. එතකොට මේ තරුණ වයසේ ළමයි ඔක්කොම මේ රැග් එකට අහුවෙලා ආර්ය පාද කරගන්නවා. අනිත් කොටස ආර්ය පාද කරවනවා. මේ පිරිස ඉහළ තත්ත්වයට යනවා. කොහේ හරි මගපලව දෙනවා කියන පස්සේ ධර්මය අහන්න ආසයි. ගියප ගමන් මුලා වෙනවා. ඇයි හේතුව? අර ආක්‍රෝෂ සූත්‍රයට අනුව වෙනවා වැඩි. මගපල නොලබා මගපල ලැබුවා කියන මාන්නය ඇති වෙනවා. දැන් උගක් අය කියනවා ඔකට යන්නේ වැඩිපුර උගත්තේ අහු වෙන්නේ කියලා. ඇයි උගත්තේ අහු වෙන්නේ? හොඳට බැලුවොත් මේගොල්ලෝ විශ්වවිද්‍යාල කාලේ රැග්ගික කාලේ ආර්ය පාද කරගෙන. ඒ වගේ ආර්ය පාද වෙලා තියෙනවා නම් සමහරට ඔබට වෙලා තියෙනවා නම් භයානක ආර්ය පාද. මගේ වාසනාවට මට තිබුණේ ඉදා බංකුවක් යට රින්ගඩයි සුරුට්ටු බොණ්ඩයි. මම බේරුණා අය නිසා එක කළා. එතකොට මම කියන්නේ 1985. මෙතන විශ්වවිද්‍යාල ගියපු අය දන්නව ඇති ඇතුලේ තත්ත්වය. ට්‍රැග් එක කාලේ. එතකොට දැන් නම් ඊරවට බොහොම භයානකයි කියනවා තත්ත්වය. එහෙම ආර්යපවාද වෙලා නම් එකම පිරිසරණක් තියෙනවා තමයි අපිට. ඒ තමයි මහා සෑයට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේව බැහැදකලා රුවන්වැලි මහා සෑයට භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න මල්ලරන් ගිහිල්ලා තුන් වටක් බුදුගුණ කිය කියා මහා සෑය පැදකුණු කරලා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං නොදැන මං ඉගෙන ගන්නා කාලේ නැත්තම් මං නොදන්නා කාලේ මගේ අතින් මෙහෙම ආර්යපාද වෙලා තියෙනවා. අනේ භාග්‍යවතුන් වහන්සේ මට සමාව දෙන සීක්වා කියලා වන්දනා කළා සමාව ගන්න. ආන් ඊට පස්සේ හිතේ මූලාවක් වෙන්න තියෙනවා නම් ඒවා බේරේ. මම මුල්ම කාලේ ගිහිල්ලා මට මතක නෑ එහෙම මගින් නම් එහෙම වුණේ නෑ. මං අපි යන කාලේ මං හොද වෙලානේ මං ඊගොඩට අහුවුන්නේ නෑ. මං පහු වෙලා ගියේ. ඒක නිසා මම තෝ අර කියලා මම වෙන එකකට යදන් ගියා. ඒකේ මං බේරුණා. මං කිව්වා අනිත් ඇයට වෙනදී. මං දැක්කා එතකොට තොරෙන වැඩ කරනවා කුණු ගබ්බ කවි කියනවා. මං දැක්කා මේක. එතකොට දැන් බලන්නේ උන්නාන්සල දැන් වෙලාට සිවුරු ඇරලා ඇති. ඔක්කොම ආර්ය පාදවලට අහුණානේ. ඕම් බලන් ඉගෙන ගන්න ගිහිල්ලා වෙන දේවල්. ඉතින් ඒ නිසා අපි හිතනවාට වඩා භයානක නැද්ද? එතකොට අපි මේ ඔක්කොම වහගන්න යන්නේ සුදුරෙද්දින් පින්කම් වලින් නායක পদවි වලින් නැත්නම් අපිට තියෙන පොඩි පොඩි තනතුරු සම්මාන වලින් ඔක්කොම වහගන්න යන්නේ. මේවා වහන්න බෑ. මේවා වහන්න බෑ. මේවා හිතේ තියෙනවා. ඉතින් මං කිව්වේ ඒක ධර්මයේ මරන්න බෑ. ධර්මයේ මරන්න හැදුවොත් ඒ මරන්න හදන කෙනාම මැරිලා යයි. ධර්මයේ මැරෙන්නේ නැහැ. එතකොට ඒ වගේ රටාවල් තුල හිටපු අයට තමයි අපි මේ බණ කියන්නේ. දැන් තේරෙනවද ඔයගොල්ලන්ට? දැන් හිතාගෙන ඉන්නේ හා දැන් අපි එනවා වැඩසටහන් වලට එනවා බණ අහනවා. දැන් ඉතින් අපි එක්මට මාර්ගය වඩා ගන්න ඕනේ කියලා. නමුත් ඒකට උවමනා කරන භූමිය ඕනේ නේ. සත්පුරුෂ භූමිය. දැන් ගහකොළන් පැලවෙන්න පොළව තියෙනවානේ. පොළව නැත්තම් කොහොමද ගස්කොළන් පැලවෙන්නේ? ඒ වගේ අපි ඉන්න ඕනේ කෙලෙහි ගුණ දන්නා, කෙලෙහි ගුණ දකිනා සත්පුරුෂ භූමියේ ඉඳලයි මේ සියලු ගුණ වඩන්න තියෙන්නේ. සත්පුරුෂ භූමිය වනසාගෙන
බුදුරජාණන් වහන්සේගේ උපන්න තැනටත් ගරහාගෙන බුදුරජාණන් වහන්සේ ධම්මදිසූ තැනටත් ගරහාගෙන බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ තැනටත් ගරහාගෙන පිරිනිවන් පාවා දාල තැනටත් ගරහාගෙන සත්පුරුෂ භූමින් නසාගෙන කෙනෙක් මඟපල ලැබනවා කියනවනම් එහෙනම් ඒක අකුරු තුනේ කෙනා දෙන එකක් මිසක් බුද්ධ ශාසනය එකක් නම් නෙමෙයි. ඒ නිසා මෙහෙම භයානක තත්ත්වයක් තියෙනවා. ඔබ මේව තේරුම් ගන්න. මං ඉස්සරව කිව්වේ නෑ. මං හිතුවේ නෑ එච්චර ඒවා සමාජයට හානි වෙලා තියෙනවා කියලා. දැන් තමයි තේරෙන්නේ භයානක විදිහට හානි වෙලා කියලා. අභ්‍යන්තරිට හානි වෙලා. මොකීට හානි? යෝනිසෝ මනසිකාරයට හානි වෙලා තියෙනවා. හානි වුණාට පස්සේ බේරෙන්න කියන එක ලේසි නෑ. ඉතින් ඒ නිසා පින්වත්නි හොඳට අපි තේරුම් ගන්න ඕනේ ඒක. අද අපි ඉගෙන ගන්න ඕන ලස්සන සූත්‍රයක්. මේ සූත්‍රය තියෙන්නේ සංයුත්ත නිකායේ. බුදුරජාණන් වහන්සේ සාකේත නගරේ අංජන වනේ මිගදායේ ඒ වනාන්තරේ නම අඳුන් වනේ ගස්කොලන් වලින් කරවල වෙලා ඇති මේ අංජන වනේ කියන එකයි. ඒ බුදුරජාණන් අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේ ඒ රුක් සෙවණේ වැඩ ඉන්නකොට කුණ්ඩලිය කියලා තාපසේ ඒ තාපසයාගේ නම මොකද්ද? කුණ්ඩලිය. කුණ්ඩලිය කියන තාපසයා අපේ භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා. ඇවිදිලා භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කතාව යෙදෙනවා. මම වැන්දේ නෑ. මොකද හේතුව? මෙයා විනාගමකනේ. මෙයා බ්‍රහ්ම ආගමේ. එතකොට කුණ්ඩලිය කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ ළඟින් ඇවිල්ලා කතා බස් කළා. සුවද කතා බහ යෙදිලා කියනවා, බවත් ගෞතමයන් වහන්සේ අහමස්මි ආරව නිසාදි ආරාම නිසාදි පරිසාවචරු. මම් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය එක එක ආරාම වලට ගිහිල්ලා වාඩි වෙලා පිරිසත් එක්ක ඉන්නවා. ඉතින් ඊට පස්සේ කියනවා, ස්වාමීනි මම ස්වාමීනි මේ කියන්නේ බවත් ගෞතමයන් වහන්සේ, මම බමුණෙක්. මේ කතා කට රටාවෙන් පේන්නේ කුණ්ඩලිය. මෙයාගේ නම කුණ්ඩලිය කියනවා, බවත් ගෞතමයන් වහන්සේ මං උදේට කාලා බීලා හිට මගේ ස්වභාවය මේකයි කියන උදේට මොන හරි කාලා හිටන් ආරාමෙන් ආරාමයට උයනින් උයනට මං ඔහි ඇවිදගෙන යනවා. මං මේ මොන හරි උදේට කාලා එහෙම ඇවිදගෙන යනවා. යනකොට මේ තැන්වල මට පේන්නේ ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු කට්ටි එකතු වෙලා කතා කරන්නේ වාද විවාද වලින් ජය ගන්න විදිය. මොනවද කතා කරන්නේ? වාද විවාද වලින් ජය ගන්න විදිය. මෙහෙම අපි අහමු. එතකොට ඒකු මේ විදිහට උත්තර දේවි. එතකොට අපි මෙහෙම කියමු. එතකොට මෙහෙම කියාවි. එතකොට මෙහෙම කියමු. මෙහෙම කතා කර ඉන්නේ. එතකොට එහෙම මේ සම්පූර්ණයෙන්ම මේ පිරිසමැද්දට පිරිස එක ගිහිල්ලා වාද විවාද කළා, කෝලාහල කළා, ජය ගන්නට. ඕක තමයි මේකුම් කතා වෙන්නේ කිව්වා. ඊට පස්සේ බවත් ගෞතමයන් වහන්සේ මං උදේට මොන හරි කාලා මං ওই ඇවිදගෙන යන ආරාම වලට උයන් වතු වලට ගියාම ශ්‍රමණ බ්‍රාහ්මරු ওই කල්ලි කල්ලි කණ්ඩායම් හැදි හැදි ඒගොල්ලෝ කතා කරනවා. මං ඉතින් කිට්ටු කරලා අහන් ඉන්නවා. අහනකට ඒගොල්ලෝ කොහොම නිකන් කෝලාහලට ලීස්ටි වාද විවාද කර කර දිනන්ට කතාව. එතකොට මේ උපාරම් බාහනි සංසා මේ අන් අයට ගරහලා පරද්ද වීම අනුසස් කරගෙන වාදෙට ගොහින් අනිත් අයට ගරහලා
අනිත් අය පරද්දවීම පෙරදවීම අනුසස් කරගෙන තමයි මුන්දලාගේ කතාව කිව්වා. ඊට පස්සේ අහනවා අපි බවත් ගෞතමයන් වහන්සේ මොකක් ආනිසංස කරගෙන දින්නේ කියලා. ඒතර අරගොල්ලෝ ඉන්නේ කොහමද? වාද විවාදයෙන් ජය ගැනීම ආනිසංස කරගෙන තමයි ඒ කතාව යන්නේ අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණ වරු. එතකොට මේ බවත් ගෞතමයන් වහන්සේ කුමක් ආනිසංස කරගෙනද ওই දහම් කතාව පවත්වන්නේ කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කුණ්ඩලිය තථාගතයන් වහන්සේ වාසය කරන්නේ විඥා විමුක්ති ඵලානිසංසෝ, විද්‍යාවයි විමුක්ති ඵලයයි අනුසස් කරගෙනයි. විද්‍යාව කිව්වේ අවබෝධය. මොකද්ද විද්‍යාව කිව්වේ? මොන අවබෝධයද? චතුරාර්ය සත්‍ය ධර්මයේ පිරිපුන් වශයෙන් අවබෝධ කිරීම. විමුක්තිය කිව්වේ නිකලෙස් වීම, නිවන. එතකොට විද්‍යාව චතුරාර්ය සත්‍ය නැත්තම් අවබෝධයෙන් මේ නිදහස ලැබීම, අවබෝධය තුලින් නිදහස ලැබීම අනුසස් කොටගෙනයි තථාගතයන් වාසය කරන්නේ කිව්වා. එතකොට මේ කුණ්ඩලිය අහනවා, දැන් ඔබ දන්නවා කුණ්ඩලිය කවුද කියලා. කුණ්ඩලිය කියන්නේ පරිබ්‍රාජකේ. පරිබ්‍රාජකේ කියුවේ තාපසයෙක්. මේ තාපසයාගේ දිනචරියාව මොකද්ද? උදේට මක්කහරි කාලා ඔහේ ඇවිදගෙන යනවා. ගිහිලා කාණ්ඩේ කතා වෙන ඒවා ඇහුම්කන් දෙනවා. එතකොට ඇහෙන්නේ මොනවද? වාදෙට ලීස්ති. එක එක්කෙනා කතා කර කර වාද කරගෙන වාදින් අනිත් එක්කෙනාව පරද්දලා යට කළා. තමන් දිනීම ආනිසංස කරගෙන තමයි වාසය කරන්නේ. එතකොට අහනවා බවත් ගෞතමයෝ වාසය කරන්නේ කුමක් ආනිසංස කරගෙනද? මේ කිව්වේ කවුරු ගැනද? අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ කුමක් ආනිසංස කරගෙනද වාසය කරන්නේ? එතකොට කිව්වා කුණ්ඩලිය විඥා විමුක්ති ඵලානිසංසෝ තථාගතෝ විහෙරති. තථාගතයන් වහන්සේ වාසය කරන්නේ විද්‍යා විමුක්ති ඵලයේ අනුසස් කරගෙනයි. එතකොට බලන්න මේ කුණ්ඩලිය කියන පුද්ගලයා මොනතරම් නොනැත්තිද කියලා. මේ ඊට පස්සේ අහන ප්‍රශ්න අපිට නම් හිතන්නවත් බැහැ. දැන් ඔන්න මොකද්ද බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ? ඈ, විද්‍යා විමුක්ති ඵලානිසංස කරගෙන තථාගතයෝ වාසය කරනවා. අපි එහෙනම් අනේ සාදු සාදු කියලා ඔතන ඉහට අපිට තේරෙන්නේ නෑනේ. අපි සාදු සාදු කියලා අපේ කතාව එතන સમાප්තයි. කුණ්ඩලිය අහනවා බවත් ගෞතමයන් වහන්සේ, ඔය විද්‍යා විමුක්තිය සම්පූර්ණ වෙන්නේ මොන වගේ ධර්මයක් දියුණු කරගත්තොත්ද? බලන්න කී මනුස්සයා අහන කතාව. ඔය විද්‍යා විමුක්තිය සම්පූර්ණ වෙන්නේ මොන වගේ ධර්මයක් දියුණු කරගත්තොතින්ද? මොන වගේ ධර්මයක් තුලින්ද? මොන ධර්මයක් බහුල වශයෙන් කිරීමෙන්ද? එතකොට කියනවා කුණ්ඩලිය සප්ත බුද්ධංග. මොනවාද? සප්තබොජ්ජංග ධර්මයන් බහුල වශයෙන් වැඩි දියුණු කර ගැනීමෙන් තමයි විද්‍යා විමුක්ති සම්පූර්ණ වෙන්නේ. බලන්න කර කුණ්ඩලිය ප්‍රශ්නෙන් බුදුරජාන් වහන්සේගේ උත්තරේ කොච්චර ලස්සන දහම් කතාවක් විවෘත වෙනවාද? දැන් අපිට ඔහම කිව්වොත් අපි ඔන්න බුදුරජාන් වහන්සේ බහ දකින්න ගියා කියමු. විද්‍යා විමුක්ති ඵලානිසංස කරගෙන තථාගතයන් වාසය කරනවා. අපිට ඔයට එහාට මොළයක් තියෙද? ඇත්ත කිව්වොත් උතන ගහට අහගන්න අපට හැකියාවක් නැහැ. අන්න ඒකයි මේ කල්ල මිනිස්යන්ගේ තියෙන බිඳ වැටීම.
ඒ කුණ්ඩලිය කියන මේ අන්‍ය තාපසය අහනවා බවත් ගෞතමයන් වහන්සේ විද්‍යා විමුක්ති සම්පූර්ණ වෙන්නේ මොන වගේ දෙයක් පුරුදු කළොත්ද බෞල වශයෙන් කළොත්ද එතකොට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දෙනවා කුණ්ඩලිය සප්ත බොජ්ජංග ධර්මයන් පුරුදු කරගත්තොත් බෞල වශයෙන් දියුණු කරගත්තොත් විද්‍යා විමුක්ති සම්පූර්ණ වෙයි එහෙම කිව්වහම අපි එහෙනම් ඊට පස්සේ අපි අහන්නේ මොකද්ද අපි හයි ස්වාමීනි ඒ භවද්ගතයෙන් වහන්සේ ඒ සප්ත බොජ්ජංග මොනවාද කියලා නේ අහන්නේ මේ අහන්නේ එක නෙමෙයි මෙයා අහනවා බවත් ගෞතමයන් වහන්ස සප්ත බොජ්ජංග සම්පූර්ණ වෙන්නේ මොනවාගේ ධර්මයක් පුරුදු කළෝතින්ද එතකොට මේ කුණ්ඩලිය අහනවා භාග්‍යතුන් වහන්ස බවත් ගෞතමයන් වහන්ස සප්ත බොජ්ජංග සම්පූර්ණ වන්නේ මොනවාගේ ධර්මයක් පුරුදු කළෝතින්ද එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කුණ්ඩලිය සතර සතිපට්ඨාන පුරුදු කළොතින් සතර සතිපට්ඨාන බහුල වශයෙන් වැඩුවොත් සප්තබුද්ධංගේ පිරිලෙයි කියවා බලන්න බලන්න සතර සතිපට්ඨාන මනාකොට බහුල වශයෙන් වැඩුවොත් සප්තබුද්ධංගේ පිරිලෙයි කියවා දැන් මේ ආගන්තුක පැවිද්දෙක් නෙමෙයි අහන්නේ. එතන මේ පැවිද්දට අහන්න ලැබෙන මේ ඔක්කොම අලුත් වචන. ඊළඟට අපි නම් එතන ඉන්නේ අපි අහයි එහෙනම් බවත් ගෞතමයන් වහන්සේ සතිපට්ඨානය කියන්නේ මොකක්ද? මෙහා එක නෙමෙයි ඇහුවේ. මෙහානවා බවත් ගෞතමයන් වහන්සේ ඒ සතර සතිපට්ඨාන පුරුදු වෙන්න සම්පූර්ණ වෙන්න මොන වගේ ධර්මයක්ද පුරුදු කළ යුත්තේ සතිපට්ඨානේ සම්පූර්ණ වෙන්න මොන වගේ ධර්මයක්ද බහුල වශයෙන් කළ යුත්තේ එතකොට කියනවා කුණ්ඩලිය සතර සතිපට්ඨාන සම්පූර්ණ වෙන්න නම් ත්‍රිවිධ සුචරිතේ බහුල වශයෙන් පුරුදු කරන්න ඕනේ කියනවා මොන මොකද්ද පුරුදු කරන්න කියන්නේ ත්‍රිවිධ සුචරිතේ බහුල වශයෙන් පුරුදු කරන්න ඕනේ කියනවා. ඊළඟට ආනවා දැන් අපි දැන් අපි ගමුනේ සප්ත බොජ්ජංග. ඔබ දන්නවා සප්ත බොජ්ජංග කියන්නේ මොනවද කියලා? සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ ගුණධර්ම හත තමයි සප්ත බොජ්ජංගය. ඒක තමයි අවබෝධයට සම්පූර්ණ රුකුල් දෙන්නේ සති සත කිව්වේ සිහිය ධම්මවිචය කිව්වේ ධර්මයේ නුවණින් විදර්ශනා කිරීම සති ධම්මවිචය විරිය කිව්වේ අකුසල් ප්‍රහාණයටත් කුසල් උපදවන්නටත් තමන් තුළ බලවත්ව ඇතිවෙච්ච විරිය සති ධම්මවිචය විරිය පීති කිව්වේ තමන්ට මේ අකුසල් ප්‍රහාණයෙන් හටගත්ත ප්‍රීතිය පස්සද්ධි සහැල්ලුව සමාධි චිත්ත ඒකාග්‍රතාවේ උපේක්ෂා සිත මේ කිසි දෙයකට අමුතෙන් උදන් වෙන්නේ කලබල නැති මධ්‍යස්ත බව කියන මෙන්න මේ ලක්ෂණ තමයි ආරි සත්‍ය අවබෝධයට උපකාරී වෙන ප්‍රධාන දේ එදවිට බුදුරජාන් වහන්සේ වදාළ ඒකට ඒක ඇති වෙන්න නම් සප්ත බුද්ධංග ඇති වෙන්න නම් සම්පූර්ණ වෙන්න ඕන කිව්වා සතර සතිපට්ඨාන ඒකෙක් තමන්ට කය ගැන සිහිය පිහිටුවා ගැනීම කායානුපස්සන විඳීම් ගැන සිහිය පිහිටුවා ගැනීම වේදනානුපස්සන සිත ගැන සිහිය පිහිටුවීම චිත්තානුපස්සන ධර්මයන් ගැන කිව්වේ නීවරණ පංච උපාදානස්කන්ධය ආයතන ආදී ගැන සිහිය පිහිටුවා ගැනීම ධම්මානුපස්සන එතකොට කුණ්ඩලිය ඇහුවා මේ සතිපට්ඨානය සම්පූර්ණ වෙන්න
මොන වගේ ගුණධර්මයක්ද පුරුදු කරගත යුත්තේ බහුල වශයෙන් කළ යුත්තේ? එතකොට කිව්වා කුණ්ඩලිය මේ සතිපට්ඨානෙ සම්පූර්ණ වෙන්න ත්‍රිවිධ සුචරිතේ. ත්‍රිවිධ සුචරිතේ කියන්නේ මොනවද? කායික සුචරිතේ, වාචසික සුච කයින් සුචරිතේදීම, වචනින් සුචරිතේදීම, මනසින් සුචරිතේදීම. කයින් සුචරිතය දෙනවා කියන්නේ මොකද්ද? දැන් අපි ගත්තොත් පැවිද්දාට කයින් සුචරිතය දෙනවා කියලා කියන්නේ පැවිද්දාගේ තියෙන ශික්ෂාපද. වචනින් සුචරිතය දෙනවා කියලා කියන්නේ බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන, විහිළු තාලු, අල්ලාප සල්ලාප, දෙතිස් කතා, මෙය වැලකී සිටීම. වාක් සුචරිතය. ගීයයටත් වාක් සුචරිතය ඒක තමයි. ඊළඟට මනෝසුචරිතය. මනෝසුචරිතය කියන්නේ අනුන් සතු දේට ආසා කරන්නේ, අනුන්ට තරහ වෛර තියාගෙන ඒක පලිගැනින් තියාගෙන ඒක පැහැව පැහැව ඉන්නේ, කරුණා මෛත්‍රියට වාසය කරන එක. මේක මනෝසුචරිතය. එතකොට මේ 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 සුචරිතය තියෙන්න ඕනේ කියනවා සතිපට්ඨාන වැඩමඩ නම්. දැක්කද? ඒ සුචරිතය තියෙන්න ඕනේ සතිපට්ඨානෙ පිටඳ. ඊට පස්සේ ආනවා කුණ්ඩලි ආනෝ බවත් ගෞතමයන් වහන්ස, මේ ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙන්ට මොන වගේ දෙයක්ද පුරුදු කර යුත්තේ, බහුල වශයෙන් කළ යුත්තේ මොන වගේ දෙයක්ද? ඊට පස්සේ කියනවා කුණ්ඩලිය ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙනවා ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වුණාම. ඔන්න බලන්න, දැන් අපි හිතන්නේ ලේසි එකක් නෙමෙයි. ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වුණාම ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙනවා. මේක හරි ලස්සනට ඉන්ද්‍රිය සංවරය විස්තර කරනවා. කියනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කුණ්ඩලි ඉන්ද්‍රිය සංවරය මොන විදියටද සම්පූර්ණ කරන්න ඕනේ, බහුල වශයෙන් කරන්න ඕනේ. සුචරිතේ සම්පූර්ණ වෙන්න කියන කුණ්ඩලිය මෙහිදී භික්ෂුවට ඇස් දෙකෙන් රූපයක් පේනවා. ඔන්න ඇහෙන් රූපයක් පේනවා. චක්කුණ රූපං දිස්වා. ඇහෙන් රූපයක් පේනවා. මනාපං නාභිජ්ජති. ඔන්න සිත්කළු රූපයක්. හැබැයි ඒකට ආශාව උපද්දවන්නේ නැහැ. ඒකට ඇලෙන්නේ නැහැ. ඒක ලබන්න ඕනේ කියන අදහසක් මනාප රූපේ ආයෙ ලබා ගන්න ඕනේ. මට මේක බලන්නට ඇත්නම් හොඳයි, මට මේක දකින්නට ඇත්නම් හොඳයි කියලා එහෙම සිතුවිලි උපද්දවන්නේ නැහැ. ඊළඟට නාභිහංසති. නාභිහංසති කියන්නේ ඒක නිසා තමයි මේ ඒකෙන් ඒකට යොමු වෙලා ඉන්නේ. න රාගං ජනේති. රාගී උපද්දවන්නේ. තස්ස ඨිතෝච කායෝති. ඔහුගේ කයේ වෙනස්කමක් ඇති කරන්නේ. ඨිතං චිත්තං. සිත වෙනස්කමක් ඇති කරගන්නෙත් නැහැ. අජ්ජත්තං සුසංඨිතං. ආධ්‍යාත්මයේ හොද්දට පිහිටලා හිත, ඒ කියන්නේ තමන් පුරුදු කරන ධර්මයේ හොද්දට පිහිටලා තියෙනවා. සුවිමුත්තං. අර රූපේ ඇහෙන් පේන රූපෙත් එක්ක හිතේ සම්බන්ධයක් නැහැ. හිත නිදහස්. දැන් වෙන්නේ මොකද්ද සාමාන්‍ය මිනිස්සයාට? ඇහෙන් රූපේ දැක්ක ගමන් මේ ගඟ ගලන්න වගේ රූපය යනවා ඇඟ ඇතුළට. සුටුස් ගාලා හිතේ පළපදියම් වෙනවා. සඩ පහර ආවා වගේ ඇහෙන් රූපේ දැක්ක තප්පරයයි මේ රූපේ හිතේ වැඩ කරනවා ඇවිස්සීලා සුලියට අහුවෙලා වගේ. ඒ මොකද හේතුව? ඒක තමයි කෙලෙස් කියන්නේ. එතකොට ඒ අර ඇහෙන් දකින මනාපය සිත. ඊළඟට කියනවා චක්කුණකෝ පනේව රූපං දිස්වා. ඇහෙන් රූපයක් දැකලා ඒ වගේම
අමනාපන්න මංකෝති. අමනාප රූපයක් දැකලා හිත නිකන් අර මේ අමනාපයට අමනාප රූපයක් දැකලා හිත හකුලා ගන්නෑ. දැන් අමනාප රූපයක් දැක්කම අපිට කොට හී කියලා නිකන් මොකක්ද වෙනව නේද? ආන් එහෙම වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අවිශ්චිච්ච හිතක් පවත්තන්නේ අමනාප රූපෙ දැකලා. මේකේ ලස්සන වචනක් තියෙනවා, අදීන මනසෝ. දීන මනසක් නැතුව, ඒ කියන්නේ අමනාප රූපයක් දැක්කට පස්සේ අනේ මට මේක නැත්තම් හොඳයි කියලා හිත බැගෑපත් වෙනවා. අමනාප රූපයක් දැක්කම අනේ මේක මට දකින්න නැත්තම් හොඳයි, අනේ අනේ කිය කිය අනේ අනේ එකක් වෙනව නේද? ආන් ඒක වෙන්නේ නැහැ. ඒ කියන්නේ බැගෑපත් වෙන්නේ නැහැ. අභ්‍යාපන්න චිත්තෝ, තරහ නුගත් සිතක් ඇතුව. තස්සටිතෝච කායෝ, කය රත් වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් ඇහෙන් අමනාප රූපය දැක ගමන් කයට දැනෙනවනේ ඒක. කය රත් වෙනවනේ. කය රත් වෙන්නේ නැහැ. ටිතං චිත්තං, සිතත් එහෙම සිත කලබලක් නැහැ. අජ්ජත්තං සුසන්ටිතං, මනාකට හිත පිහිටලා තියෙනවා. සුවිමුත්තං, ඒකෙන් නිදහස්. මොකෙන්ද නිදහස්? දේශෙන් නිදහස්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පුණජපරං කුණ්ඩලියේ. කුණ්ඩලියේ මම මේක තව එකක් කියනවා. ඒ වගේම සෝතේන සද්දං සුත්‍රා, නාස කණින් ශබ්දයක් අහලත් එහෙම තමයි කියනවා. කණින් ශබ්දයක් අහන ඔන්න එනවා මේ අපි ආශා කරන හඬක් ඇහෙනවා, මිහිරි ගීතයක් ඇහෙනවා. එතකොට අපි වැඩපොළ ඔක්කොම නවත්තලා පොඩ්ඩක් හිටපන් මට මේක අහන්න කියලා. එහෙම වෙනවද නැද්ද? ඇයි? එතකොට මේ හිත කය ඔක්කොම එකට සිට් වෙනවා. දැන් මේක කියන්නේ ශබ්ද මිහිරි එකක් ඇහෙනවා, හිත එකට සිට් වෙන්නේ. හිත ධර්මයේ තියෙනවා. ධර්මයේ කොච්චර බලවත් හිතේ තියෙන්න ඕනේද එහෙම වෙන්න? හිත ධර්මයේ තියෙනවා. එතකොට ඒක පතන්නෙත් නෑ, ඒ කෙරේ රාගය උපද්දවන්නෙත් නෑ. එතකොට ඒක ලබන්න ඕනි කියලා හිතන්නෙත් නෑ, කය විශ්ින්නෙත් නෑ, හිත ඒකට මිශ්‍ර කරගන්නෙත් නෑ. නිස්සද්දව ඉන්නවා යා. ඒකත් එක්ක සම්බන්ධ නොවේ. නිදහස. කවුරුරි බනිනවා. බනිනවා. බැන්න ගමන් ඔන්න අමනාප සද්දයක් ඇහෙනවා. කලබල වෙන්නෙත් නෑ. හිත සංසුම් බව නැති වෙන්නේ නැහැ. කයර ඒක සම්බන්ධ වෙන්නේ නැහැ. හිත එහෙමම තියන් ඉන්නවා. කොච්චර කවුරු හරි බැන්නත් මුකුත් වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව? ආන් ඒක තමයි ධර්මය කියන්නේ. එතකොට අදීන මනසක් ඇතුව යා වාසය කරන බැගෑපත් මනසක් නැතුව. සාමාන්‍යයෙන් බැන්න ගමන් කවුරු හරි බැගෑපත් වෙනවා, අනේ මට එහෙම කියන්න එපා, මං එහෙම කියන්නේ නෙමෙයි කිය කිය එහෙම බැගෑ වෙනවන්නේ මිනිස්සු. ඇයි මට මෙහෙම කියන්නේ? මං කිසි වරදක් කළේ නැහැ කිය කිය නිකන් අසරණ වෙලා බැගෑ වෙනවා. එහෙම නැහැ කියනවා. අදීන මනසින් ඉන්නවා. ඊළඟට නාසයෙන් ආග්‍රහණය කළත් එහෙමයි. බලන්න නාසයෙන් ආග්‍රහණය කළත් එහෙම ඉන්නවා කියන්නේ දැන් ඉස්සර මේ වගේ නෙමෙයි පින්වත්නි. දැන් මොකද්ද? ඉස්සර භික්ෂුන් වහන්සේලා මේ රජ මාලිගාවල හිටපු අය, සිටු මැදුරුවල හිටපු අය, මේ ජීවිතේට මේ අපිරිසුදු දේවල් දැකපු නැති අය බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇතුළු වෙලා මේ ගෙවල් ගාන ගිහිල්ලා මොනව හරි පොඩ්ඩක් බඩට පුරවාගෙන ඊළඟට තමන්ගේ හිතේ කෙලෙස් නසන්ට ඕන කියලා යන්නේ අමුසොහනටනේ. දැන් කොයිද අමුසොහන? අමුසොහනට ගියාම දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙකුගේ බල්ලෙකුගේ මලකුණක් කුණු වුණහමත් කොච්චර ගඳද? දැන් කාලේ අපිට සෞඛ්‍ය ප්‍රශ්න ඔලුවට ඇවිල්ලෙන හරියට විස බීජයයි අරකයයි මේකයයි කිය කිය. ආරක මොකක්වත් නැහැ මේ කාලේ. ඒ වගේ සුද්ධංගේ මනස් ගත නැහැ. එතකොට මේ
අර මලකුණු කුණු වෙලා ඇස් වලින් ඕජා වැගිරෙද්දී මේ ගන්ධසාර කියන්නේ එහෙම ගඳක්. මට මතකයි මම එකපාරක් ওই වගේ මලමිණියක් කපනවා බලන්න ගිහිල්ලා වතුරේ ගිලිච්ච කෙනෙක්. වතුරේ ගිලිලා ඔක්කොම කුණු වෙලා පතුරු ගැලවිලා. ඊට පස්සේ මොලේ කැපුවා මෙහෙම. කපලා මෙහෙම වාදනයක් ඇලුවාන් පස්සේ තනිකර අපිට බඩේ ලියන්නකට කොහොම තියෙන්නේ? ඒ වගේ මොලේ කුණු වෙලා දිවෙලා වැටෙනවා. මට මේ ගඳ මට හුල ගන්න බැරුණා. මට උගුරට ආවා. ඉතින් මං කල්පනා කළා ද අපිට හුල ගන්න බෑ. ඇයි මේ හේතුව? හිත ධෛර්යය නෑ. එතකොට අපි අර සුබවාසයෙන් බලලා අද අතෙන්ට ගිහිල්ලා අරවා බලද්දි 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 හිත හොඳට උපේක්ෂාවටපත් වෙනවා. ඒ කාලේ ඉතින් උපේක්ෂාවටපත් වෙලා ඒ බලද්දි අර අමනාප ගන්ධයට නොඇලි ඇත්ත බලනවා. කොහොමද ඒ කාලේ? ඒකට තමයි පෞරුෂය කියන්නේ. ඊළඟට සුවඳ කොච්චර එනවද? සුවඳ දැන් වගේ නෙමෙයි. ඒ කාලේ හරියට දෙවියන් බබුන් එනවනේ මිනිස්සුන්ට වන්දනා කරන්න. දැන් බුදුරජාණන් වහන්සේට වඳින්න දෙවිලුවෙන් එනකොට ඒ සුවඳ තින් අద్భుත සුවඳ හමාගෙන ඉන්නේ දෙවිවරු. සාමාන්‍ය මිනිස්යාගේ නහයට ඉතින් මොකද වෙනව ඇති. නමුත් මේ ධර්මයේ පුරුදු කරන කෙනා ඒවට කලබල නොවී ඉන්නවනේ. ඊළඟට කායේන ජීවය රසං සායිත්‍ව දිවෙන් රසය විඳ. ඒ කියන්නේ අපින්ද පාත ගිල්ලා ආහාර ගන්නකට නානා ප්‍රකාර පම්පිනෝනේ. ඒ හම්බ දැන් තියෙන මහකාශ්‍ය මහරහතන් වහන්සේ ගැන තියෙන. අපි මහකාශ්‍ය මහරහතන් වහන්සේ පින්දු සිගා වැඩිය. වඩිනකට ලාදුරු හැදිච්ච මිනිසෙක් බත් කකා ඉන්නවා. ඒ මිනිස්සයා ඉස්සරහට වැඩි. ඒ මිනිස්සයා තමන්ගේ ඉතුරු වෙච්ච බත් ටික මෙහෙම භාජනයෙන් පාත්‍රයට දානකට ඇඟිල්ල කෑල්ලක් වැටුණා. මහකාශ්‍යප මහ රහතන් වහන්සේ මේ මිනිස්සයාට පේන්න ඒ පැත්තකින් වාඩි වෙලා අර ඇඟිල්ල පැත්තකින් තියලා අර බත් ටික වෙලඳුවා. වැළඳුවාම මහකාශ මහ රහතන් වහන්සේ වදාලා ඒ ඇඟිල්ල පැත්තකින් තියෙන වෙලාවේ වළඳන වෙලාවේ වැළඳුවාට පස්සේ පිළිකුල් මාත්‍රයක් හටගත්තේ නැහැ කියලා. මොකද්ද? නිකිලිස් බව. ඒක තමයි නිකිලිස් බව. ඒ කවුද? රහත් භික්ෂුව. ඒ රහතන් වහන්සේ මනසා ධම්මං විඤ්ඤාය. මනසින් අරමුණක් හිතට ආවහම ඒකත් ආශා කරන අරමුණක් ආව නිතර නිතර එක පතන්න ආසයි, ලබන්න ආසයි. දැන් සමහර විට අපිට වෙනවන ඔන්න හිත පොඩ්ඩක් සමාධිමත් වෙලා ඔන්න හිත හැල්ලු වෙලා පොඩ්ඩක් හිත ආලෝකයක් වගේ ඇවිල්ලා නිකන් කුංචි සනීපයක් එනවා කියමු. ඊට පස්සේ ඒක නැති වෙච්ච එකම කියනවා අනේමඩ සමාධිය තිබ්බා. අනේ මට මෙහෙම වුණා දැන් මේක නැතුණා කියලා බැගෑ වෙනවා. ඒර පතනවා. එතකොට මනසේ අමනාප එකක් හිතට එනවා, තරහකාරීව කීප මොන හරි එනවා. එතකොට ඕකම නිහි කර කර එතකොට ඒවත් ඔන්න වුණා ඉතින් බයින්න පටන් ගන්නවා. එහෙම ගල් වෙනවනේ හරියට. නිකන් ඔන්න ওই හාල් කර කර ඉඳලා ඔන්න පරණ එකක් අවශ්‍යකන ඔන්න කෑ ගහනවා. එහෙම වෙන්නේ ගෙවල් වල හරියට වෙනවා. මොන හරි උයන්ඩ ගන්නවා, කෑම එකක් උයලා බත් ටික බෙදාගෙන ඔන්න කණ්ඩ ලෑස්ති වෙනවා. ඕම් පරණ කෝන්තරයක් මතක් වෙනවා, ඇදලා ගන්නවා. අන්තිම දර උයාගත්ත එක කණ්ඩ නැහැ. ඒ වගේ වෙනවා. මේකේ කියනවා ඉන්ද්‍රිය සංවරය මොකක්ද? එහෙම වෙන්නේ නැහැ. හිතට ඒ අරමුණු ආවට ඒකත් එක්ක මිශ්‍ර කරගන්නේ. අන්න ඒකයි ඒ විනාශ නොවී හිටියෙන්න හේතුව. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ විදිහට යා මනාප අමනාප දෙකේම ඇහෙන් රූපේ දැකලා මනාප අමනාප දෙකේ කයෙන් ශබ්දය අහලා නාසයෙන් ආග්‍රහණය කරලා
දිවෙන් රස විඳලා කයෙන් පහස ලැබලා මනසෙන් අරමුණු සිතා මනාප අමනාප ඒකකවත් සිත පිහිටවන්නේ නැහැ කියනවා. කය පිහිටන්නේ නැහැ කියනවා. නොසැලී පවතිනවා කියනවා හිත එකයි දහම තුල. ආන් ඒක කියනවා ඉන්ද්‍රිය සංවරේ. ඒ කියනවා කුණ්ඩලිය ඔය විදිහට ඉන්ද්‍රිය සංවරය කරගත්තු ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙයි. අන්න ඒ කිනාට මොනාකොට සීලේ පිහිටයි. මොනාකොට කායික සීලේ, වාචසික සීලේ, මානසිකව පිහිටයි. කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේ පිහිටනවා. කොහොමද පිහිටන්නේ? කාය දුසිරිත ප්‍රහාණය කොට කයේ සුචරිතේ වඩයි. වචනේ දුෂ්චරිතේ ප්‍රහාණය කොට, වචනේ දුෂ්චරිතේ මොකද්ද? ඒ කිව්වේ වචනේ වැරදි විදියට භාවිතා කරනවා. වචනේ වැරදි විදියට භාවිතා කරනවා කියන්නේ බොරු කීම. වචනේ වැරදි විදියට භාවිතා කරනවා කියන්නේ කේලම් කීම. වචනේ වැරදි විදියට භාවිතා කරනවා කියන්නේ පරුස වචන කීම. වචනේ වැරදි විදියට භාවිතා කරනවා කියලා කියන්නේ මේ දෙටිස් කතා, ලාමක කතා, හිස් කතා කියෝ කියෝ සිටීම. සාමාන්‍යයෙන් ගිහි ගෙවල් හරියට නැන්ද කේලම් කීම. තදේරි තියෙනවනේ හරියට දුෂ්චරිත, වචේ දුෂ්චරිත. ඊළඟට හරියට තියෙනවා මේ සම්පප්පලාප. ඊළඟට මනසේ දුෂ්චරිතේ ප්‍රහාණය කරලා මනසේ සුචරිතය වඩනවා. ඒ කියන්නේ අනුගතයකට හිත ආසාව පිටවා ගන්න නැතුව, තරහක් හිතේ පිටවා ගන්න නැතුව, අමනාපයක් හිතේ පිටවා ගන්න නැතුව මේ සිතින් ඉන්නවා. දැන් බලන්න මේ ඔක්කොම වුණේ මේ වෙනතු මොකද කරන්න බෑනේ. දැන් කාලේ මොකුත් නෑ, ගියේ අදිස්ථාන කළා, වාඩි වුණා, සුරුසුරු ගාලා ඉනවා. වෙන්න බෑනේ මේක. බංක මංගර කෑගල්ලේ පැත්තකට ගියා කියලා මට මතක, කරුණු පුණ වගේ මට මතක. හරියටම නිච්චියට මතක නෑ. ඒ උපාසකෝන්නේ අරබුණු නොදැනින්ද සලස්සලා නිර්හිත නිරෝධයටපත් කරනවා කියනවා. නිරෝධ සමාපත්ති කියලා කියන්නේ මොකුත් නෑ, මගපල අහලක නෑ. ඉතින් ඔතනට කවුරු හරි ගියාගෙන උපාසක කෙනෙක්, ඔතනට උපාසක කෙනෙක් ගිහිල්ලා ඔන්න ඕක අත්දැකීම ලබනවා. ධර්මය දන්නෙත් නැත්තම්. එතකොට උපාසක රැවටෙන්නේ නැද්ද තමන් නිරෝධ සමාධියට පත් වුණා කියලා? රැවටෙනවනේ. ඊට පස්සේ උපාසක මහාන වෙනවා. ආයේ වෙන ධර්මයක් හොයන්න යන්නේ නැහැ. ඇයි දැන් එයා ධර්මයට ඇවිල්ලා කියලා එයා දැන් හිතන් ඉන්නේ. ඊට පස්සේ යාට හිතෙන හිතෙන විදිහට දහම් කතාව තෝර තෝර යනවා. ආන් එහෙම එකක් දැන් ඔය තියෙන්නේ. එහෙම ඒවා. මොකද ඒ වගේ භාවනාවක හරි දැන් ගිහිල්ලා ඔය අවුල් එකක් ඉගෙනගෙන ඊට පස්සේ මහාන වෙලා හිතට හිතෙන 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 ඒවා කියනවා. ඒත් මිනිස්සු ටිකක් වට කරගන්න එක කාටද බැරි? මිනිස්සු මොනවා කිව්වත් වට වෙනවා. වරිල්ල ගහන්න යන්න කිව්වොත් ඒකටත් පිරිසක් ගන්න පුළුවන්. වරෙන් පෙරපාලියක් යන්න කිව්වොත් ඒකටත් පුළුවන්. වරෙන් කුඹුරක් කොටන්ට යන්න කිව්වොත් ඒකටත් ඉන්නවා. දැන් අපි හාමුදුරු කතාවක් නෑ. දැන් හාමුදුරු කෙනෙක් කතා කරන මං කියනවා කිය මොන්න මං අක්කරීසි පහ සුද්ධ කරලා වරෙල්ල හේනක් කොටන්ට යන්න එන්න පිරිසක් නැද්ද? ඊරපති ඒ පිරිසත් එක්ක මං ලොකු මඤ්ඤක ගොඩක් ගොඩ ගහලා බරෙරු ගොඩක් මේ මං වගා කරපුවා. මිනිස්සුකෝ ආන්න හාමුදුරු හරි යගේ කියයි. ඒ ජාති ලෝකයක් නේ මේක. ඒ මොකද හේතුව? ධර්මයක් නැහැ, විනයක් නැහැ, ශාසනෙත් නැහැ. නිකන් මේ ඡායා මාත්‍ර දෙයක් මේ තියෙන්නේ. ඒකයි මේක නැති වෙගෙන යන්නේ. එතකොට පතරෙන් ඇවිල්ලත් කියයි මේ හාමුදුර කෙනෙක් අක්කර 25ක ලස්සන කුඹුරක් වගා කරලා මේව තමයි මේ කාලේ කරන්න ඕනේ කියයි. මීඩියාවලුනත් කියයි එහෙම තමයි මේක යන්නේ. ඒ කවුරුවත්ම ශාසනේ දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ආ කුණ්ඩලියෝයි සුචරිතේ පුරුදු වුණාම සතිපට්ඨානේ සම්පූර්ණ වෙනවා. කතම් භාවිතාච කුණ්ඩලිය චත්තාරු සතිපට්ඨාන
කුණ්ඩලිනී කොහොම භාවිතා කළොත්ද සතර සතිපට්ඨාන ධර්මය සම්පූර්ණ වෙන්නේ? සම්පූර්ණ වුණොත් බොජ්ජංග සම්පූර්ණ වෙන්නේ. එතකොට කියනවා කුණ්ඩලී භික්ෂුව කය පිළිබඳ කායානුපස්සනාවෙන් වාසය කරයි. ඒකේ මේ ශාරීරියේ තියෙන අසු මේ දෙතිස් කුණ ස්වභාවය, ඊළඟට මේ ශාරීරියේ තියෙන ධාතු ස්වභාවය, ඊළඟට මේ ආස්වාස ප්‍රස්වාස ගැන සිහියෙන් සිටීම, ඇවතුම් පැවතුම් ගැන සිහියෙන් සිටීම, ඉරියව් ගැන සිහියෙන් සිටීම, කොහොමද ඒක කරන්නේ? ආහතාපි. ආහතාපි කියන්නේ කෙලෙස් තවනවා කියන්නේ. හිත කියන්නේ වෙනින් එකක්. ඕක කරන්න එපා, මෙහෙම හිටපන්. හිත කියන්නේ හිත ඉල්ලන්නේ වෙනින් එකක්. ඒ ඉල්ලන දේ දෙන්නේ නැහැ. එතකොට කෙලෙස් පීඩාවටපත් වෙනවා. කෙලෙස් තවලා කෙලෙස් තවන වීරියුත ආතාපි සම්පජානෝ මනානුවණින් යුක්තව සතිමා සීයෙන් යුක්තව විනයය කියන්නේ දුරු කරලා ලෝකයේ අභිජ්ජා දෝමනස් ඇලීම් ගැටීම් දෙක දුරු කරලා. මොකද අපේ හිතේ ස්වභාවය තමයි නිතර නිතර අපේ හිත ওই දෙකට තමයි වැටෙන්නේ. මොකක්ද ඒ දෙක? ඇලෙනවා ගැටෙනවා, ඇලෙනවා ගැටෙනවා, ඇලෙනවා ගැටෙනවා. ඕක තමයි හිතේ තියෙන්නේ. එතකොට එහෙම එහෙම වුණාම දැන් ඒ විදිහට පුරුදු කර කර ඉන්න නිසා තමයි ගොඩාක් විට ඉන්ද්‍රිය අසංවර වෙන්නේ. ඇලින් ගැටින් එක ඉන්නකොට ඉන්ද්‍රිය අසංවර වෙනවා. ඉන්ද්‍රිය අසංවර වුණාම ත්‍රිවිධ සුචරිතේ නැතු යනවා. ත්‍රිවිධ සුචරිතේ නැති වෙච්ච ගමන් සීය නැතු යනවා. සීය නැති වෙච්ච ගමන් අර ඇලුණු ගැටුණු දෙකේ හිත පිහිටාගෙන ඉන්නවා. ඊට පස්සේ මැරිලා ගිහින් පෙරේත වෙලා සත්තු වෙලා තආසකලේ මොනුබුරන්ට නම් මොනුබුරාගේ ඇඟේ රිංගනවා ගිහිල්ලා. ආසකලේ රෙදි පොට්ටනියට නම් එතනට ගිහිල්ලා ඉන්නවා. ආසකලේ කකාබිබීඳ නම් කුස්සියට ගිහිල්ලා ලිප ළඟ ඉන්නවා. ආසකලේ වත්තේ පිටියට නම් ගිහිල්ලා පොළවේ බඩ ගාගෙන ඉන්නවා. මේ විදිහට තමයි මෙරිච්චායේ දැන් අපි දන්න විස්තර. සාමාන්‍ය වර්තමානයේ මිනිස්සු මැරි නැයිගේ කොටසක් පොළොව ගඩ ගාගෙන ඉන්නවා. කොටසක් මුණුබුරාගේ හෝ මිනිබුරාගේ මිනිබිරියගේ ඇඟේ වැහිලා ඉන්නවා. කොටසක් දරුවන්ගේ ඇඟේ වැහිලා ඉන්නවා. කොටසක් රෙදි පොට්ටනියේ ඉන්නවා. කොටසක් කුස්සියේ ලිප ළඟ ඉන්නවා. කොටසක් අක්කුසි වලේ. ඔහොම වෙන්න බෑනේ. ඉතින් වෙලානේ දැන්. එහෙනම් මේකේ හේතුව තමයි හේතු බලාගෙන ගියාම ගියාම යහුනේ සරණ පිහිටන්නේ. ඒකයි මං කියන්න ගත්තේ කොහොම හතරලා සරණේ පිහිටන්ට කියලා. ඒ මේ සරණේ පිහිටන් නැතුව තමයි මගපල හොයන්නේ. හිතේ චූට සමාධියක් ඇති වුණාම හිතනවා දැන් හරි කියලා. සමාධිය ඇතිවීම හිතේ හැකියාවක් තමයි. නමුත් ගුණධර්ම නැත්තම් සත්පුරුෂ භූමිය නෑ. සත්පුරුෂ භූමියේ නැත්තම් ඒ උපන්න සමාධියේ නැති වෙන වෙලා හොයන්න බෑ. නැති වෙනවා ඒක. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාසු වේදනානුපස්සී. එතකොට හිතේ ඇති වෙනවන සැප දුක් උපේක්ෂා වේදනා ඒව ගැනත් එහෙම කල්පනා කරගෙන ඉන්නවා. චිත්තේ චිත්තානුපස්සී. තමන්ගේ සිතේ හටගන්නකොට රාග දේ මං අපි ඉස්සර මුකුත් දන්නේ අම්මා. දැන් අපි කරපු භාවනාවල් කරපු ඇත්ත ඇති. අපි මුල් කාලෙකලිය මුකුත් දන්නේ නැහැ. උදෙන් ආස්වාද ප්‍රසවාස හිතමනේ කර කර සද්දයක් සද්දයක්. හිතට එනවා නම් දුකක් දුකක්. තරහක් එනවා නම් තරහක් තරහක්. ආශාවක් ආශාව. ඕම තමයි මෙනේ කර කර ඉන්නේ. මේ කිසිම දෙයක් දන්නේ නැහැ. මේ දේශනා ඉගෙන ගත්තට පස්සේ තමයි තේරුනේ මේ මොකද අර විදිහට කරගෙන ඉන්නකොට හිතට සැපයක් එනවා. මොකද හිත නිකන් හැල් වෙලා ගිහිල්ලා ඒවන් නොදැනි නොදැනි ගිහිල්ලා හිතට සනීපයක් වෙනවා. නමුත් ගුණධර්ම මුකුත් නැහැ. ගුණධර්ම කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවට හිත පොඩ්ඩ රැවටිනවා විතරයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට ධර්මයන්ගේ ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා. වාසය කරනකොට මේ විදිහට වාසය කරගෙන යනකොට
සතිපට්ඨාන සම්පූර්ණ වෙනකොට දැන් සතිපට්ඨාන සම්පූර්ණ වෙනකොට බොජ්ජංග වැඩෙනවා කිව්වා. බොජ්ජංග සම්පූර්ණ වෙයි. එතකොට දැන් කෙනෙක් කරන්න තියෙන්නේ මොකද්ද? ඉන්ද්‍රිය සංවරයේ ඇති. දැන් බුදුරජාන් වහන්සේ මේක කරන්න තමයි සීල්පද පනවලා, පෝය කරන්න කියලා පනවලා, ඇවැත් දිසන්න කියලා පනවලා, ඊළඟට මෙහෙම මෙහෙම ඉන්න කියලා පනවලා, අල්පේච්ච වෙන්න කියලා පනවලා, දස කතාව අපි කියාදුනේ රතුනිත සූත්‍රයේ. දස කතාවෙන් යුක්තු අල්පේච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, මේව ඇති කර කර මේ ඔක්කොම මේ සඳහා. ඊළඟට කියනවා මේ කුණ්ඩලිය ඒකිනා සතිපට්ඨානයේ සම්පූර්ණ කරගෙන හිටන් සප්තබොජ්ජංගයන් දියුණු කරන්නේ කොහොමද? ඒක කියනවා කුණ්ඩලිය බික්කු සති සම්බොජ්ජංග අවබෝධයට අංගයක් වශයෙන්, චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන අංගයක් වශයෙන් සිහිය වඩයි. කොහොමද සිහිය වඩන්නේ? විවේක නිසිතං. ඔන්න සිහිය වඩන විදිහ විවේක නිසිතං කියලා කියන්නේ නීවරණයන්ගෙන් හිත බේරගෙන. දැන් මේ කියන්නේ සමාධිය තියනවා. දැන් විරාග නිසිතං කියලා කියන්නේ විදර්ශනාව වඩලා හිත අරමුණු වල නොයැලීම පුරුදු කළා. නිරෝධ නිසිතං කියලා කියන්නේ විදර්ශනාව වඩලා හිතේ ආශාව දුරු කිරීම. හිත යොමු වෙලා වොස්සග්ග පරිණාමය කියන්නේ නිවනට නැඹුරු වෙලා. ඒක වෙන්න ඕනේ සිහියේ. එතකොට තමයි ඒක බොජ්ජංගයක් වෙන්නේ. අපි ඉගෙන ගන්න කාලේ ඔය අපි භාවනාවල් ඉගෙන ගන්නේ මොකුත් නැහැ. අපිට තියෙන්නේ සති සම්පොජ්ජංගේ මට වැඩේවා කියලා අදිෂ්ඨාන කරගෙන ඉන්නයි. එහෙම තමයි කළේ. පස්සේ තමයි තේරුම් ගත්තේ මේ ඔක්කොම රැවටිලි කියලා. ඒ රැවටිලි කියලා තේරුණාට පස්සේ තමයි අතෑරියේ. එතකොට සති සම්පොජ්ජංගේ මේ විදිහට දියුණු කරන්න තියෙන්නේ. ධම්ම විචේ සම්පොජ්ජංගය ඒ විදිහට දිනු කරන්න තියෙන්නේ. විරිය සම්පොජ්ජංගයත් ඒ විදිහට දිනු කරන්න තියෙන්නේ. පීති සම්පොජ්ජංගයත් ඒ ප්‍රීතියත් එහෙම ප්‍රීතියට ඒ දැන් මේ ප්‍රීතියට මේ නොයැලෙන මට්ටමට එනකොට මම ගොඩක් දිනු වෙච්ච කෙනෙක්. ඒකයි. පස්සද්ධියත් තියෙන පස්සද්ධිය කියන්නේ හැල්ලු බව. කයත් හැල්ලු වෙලා සිතත් හැල්ලු වෙලා තිබීම. උපේක්ඛා සම්පොජ්ජංගය කියලා කියන්නේ සමාධි සම්පොජ්ජංගය කියන්නේ සමාධි. උපේක්ඛා සම්පොජ්ජංගය කියන්නේ යාගේ හිත සමාධිය ඇලින්නෙත් නැහැ. ප්‍රීතිය ඇලින්නෙත් නැහැ. පස්සද්ධිය ඇලින්නෙත් නැහැ. වීරිය ධම්මවිචේ සතියේ මේ එකකවත් ඇලෙන්නේ නැති වෙන්නේ හිත පුරුදු කිරීම. ඒ ඉහළ තත්ත්වේ. එහෙම හිත දියුණු වෙච්ච හිත තමයි නිකලිස් බවට පත් වෙන්නේ. කෙලෙස් අතාරින්නේ. නිකලෙස් වෙනවා කියන්නේ හිත කෙලෙසුන්ගෙන් වෙන් වෙනවා. දැන් හිත කෙලෙසුත් එක්ක එකතු වෙලා තියෙන්නේ. හිත කෙලෙසුන්ගෙන් අයින් වෙනවා. ඒක වෙන්නේ නැහැ නිකන්. ඒක වෙන්නේ මේ සප්තබුද්ධංග සම්පූර්ණ වුණාම කාමාසව කාමේනමති ආශ්‍රවයන්ගෙන් හිත වෙන් වෙනවා. භවාසව භවේනමති ආශ්‍රවයන්ගෙන් හිත වෙන් වෙනවා. අවිජ්ජාසව අවිද්‍යනමති ආශ්‍රවයන්ගෙන් හිත වෙන් වෙනවා. වෙන් වුණාට පස්සේ හිත නිකලෙස්. ඒක වෙන්නේ මේ කටයුතු මේ විදිහට වුණාමයි. එහෙම නැත්තම් ඒ වෙන්නේ නැහැ. ඉතින් මේ ටික බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භික්ෂුන් වහන්සේ නමකටද තාපසයෙකුටද? තාපසයෙකුට. මේ තාපසයා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ මොකද්ද? අනිත් අය ඔක්කොම වාද විවාදයට ලේස්ති වෙලා තමයි රණ්ඩු පිට ලේස්ති පිට තමයි ඉන්නේ. වාදිර ලේස්ති පිට කට්ටිය එකතු වෙලා කතා කර කර ඉන්නවා. නමුත් මෙයා එහෙම නැහැ. දැන් ඒ කියන්නේ අහන භවද්ගෞතමයන් වහන්සේ භවද්ගෞතමයන් වහන්සේ ඉන්නේ මොකක් ආනිසංස කරන්ද? එතකොට කියනවා කුණ්ඩලිය මම තථාගතයන් වහන්සේ විද්‍යා විමුක්ති ඵල ආනිසංස කරන්. එතකොට මේ විද්‍යා විමුක්ති කියන දෙක ලැබෙන විදිහ මේ තියෙන්නේ. එතකොට සප්ත බොජ්ජංග සම්පූර්ණ වුණොත්
මංගු එහෙනම් එතකොට යාට අවබෝධ වෙනවා මේක දුකයි. මේ උපාදානස්කන්ධ දුකයි, මේක ආයතන දුකයි. අවබෝධ වෙනවා. අවබෝධ වුණාට පස්සේ දුකට හේතුව මේ තෘෂ්ණාවයි කියලා අවබෝධ වෙනවා. මේ තෘෂ්ණාව නැත්තම් දුක නෑ කියලා අවබෝධ වෙනවා. ඒ සඳහා තියෙන මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අවබෝධ වෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන මේ කල්පනා කරා මේක දුර්ලභ කියන්නේ හිතන්න බැරි දුර්ලභ එකක්. එක තැනක බුදුරජාණන් වහන්සේ වදාලා මේ 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 දුර්ලභකම එක තැනක මේ වදාලා මේ ඔබ අහලා තියෙනවද මේ සක්විති රජවරු ගැන? සක්විති රජුරන්ට රත්න කීයක් තියෙනවද? රත්න හතක් තියෙනවා. සප්ත රත්න, අශ්ව රත්න, හස්ති රත්න, ස්ත්‍රී රත්න, චක්‍ර රත්න, ගෘහපති රත්න, ඊළඟට මාණික රත්න, පරිනායක රත්න කියලා මේ රත්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, තථාගතයන් වහන්සේ පහළ වුණාමත් රත්න හතක් පහළ වෙනවා. ඒ රත්න හත තමයි සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන සප්ත බුද්ධංග රත්නයන් කියනවා. එතකොට බලන්න මේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි රත්න කියන වචනේ කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, තථාගතයන් වහන්සේ පහළ වුණාම විතරයි කියනවා මේ ලෝකෙට සම්මාදිට්ඨිය පහළ වෙන්නේ. තථාගතයන් වහන්සේ පහළ වුණාම තමයි කියනවා සම්මා සංකල්පය කියන එක ලෝකෙ දැනගන්නේ. තථාගතයන් වහන්සේ පහළ වුණාම තමයි කියනවා සම්මා වාචා දැනගන්නේ. තථාගතයන් වහන්සේ පහළ වුණාම තමයි කියනවා සම්මා කම්මන්ත දැනගන්නේ. තථාගතයන් වහන්සේ පහළ වුණාම තමයි කියනවා සම්මා ආජීව දැනගන්නේ. තථාගතයන් වහන්සේ පහළුණාම තමයි කියනවා ලෝකෙ දැනගන්නේ දෙවියන් මිනිසුන් හැමෝම සම්මා වායාම. තථාගතයන් වහන්සේ පහළුණාම තමයි සම්මා සති කියන්නේ කො මොකද්ද කියලා දැනගන්නේ. තථාගතයන් වහන්සේ පහළුණාම තමයි සම්මා සමාධි දැනගන්නේ. තථාගතයන් වහන්සේ පහළ වෙලා නැත්තම් මේ කිසිම දෙයක් නැහැ කියන. දැන් අපි නිකන් අහනකට අපි ආර්ය අෂ්ටාංග මාර්ගය මොකද්ද? අපි සුටුස් ගල කියන. නමුත් ඒක අපි කිව්වට මේ ඔක්කොම පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වුණු නිසාමයි. එතකොට දැන් මේ කියපු ආකාරයට සප්ත බුද්ධංග ධර්මයන් සම්පූර්ණ වෙච්ච කෙනාට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වීමත් එක්ක තමයි ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ. ආශ්‍රව ප්‍රහාණ වීමත් එක තමයි හිත ඒ ඔක්කොගෙම නිදහස් වෙන්නේ. ඒ හිත ඒ ආශ්‍රයන්ගෙන් නිදහස් වෙච්ච ගමන් ඒ ආශ්‍රයන්ට හිත නොවැළි, ආශ්‍රයන්ගේ ග්‍රහණයෙන් හිත නිදහස් වෙච්ච ගමන් ඒ හිත පටිච්ච සමුප්පාදයට අයිති නෑ. පටිච්ච සමුප්පාදය නිරුද්ධයි. ආන් ඒ හිත පිරිනවම් පානවා. එතකන් මේ ලෝකේ අපට මේකේ කාල් ගෑවි ගෑවි කොයි තරම් දුරක් යන්ට වෙයිද කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. මං ඒකයි පින්වත්නි මේ කාලේ වැඩිපුර කියන්නේ මුලා වෙන එක පුළුවන් තරම් වළක ගන්න. ඊළඟට රැවටින් එක වළක ගන්න, මෝඩකම් අඩු කර ගන්න, ආවේගයට තැන දෙන්න එපා. ඊළඟට මේ ආර්යපාද කර ගන්න එපා. කීකේ මේ කියන්නේ මොකද? මේ අවස්ථාවේ මනාකොට තිසරණී පිහිටියොත් මනාකොට ශ්‍රද්ධාවේ පිහිටවාගෙන ඒ කාන්තියම මේක මෙහෙමමයි කියලා හිත පහදගත්තොත් දැන් බලන්නකො මේ කුණ්ඩලියට වෙච්චදී. කුණ්ඩලිය කියනවා බවල් ගෞතමයන් වහන්සේ හරි ආශිර්වාද නොවේ. ඔන්න කුණ්ඩලිය විනාශ වුණා. බවත් ගෞතමයන් වහන්සේ හරි පුදුම සහගතයි නොවැ කියන බවත් ගෞතමයන් වහන්සේ වසාසි බූදයක් ඇරලා පෙන්නුව වගේ නොවැ. බවත් ගෞතමයන් වහන්සේ මම්මුලා වෙච්ච කෙනෙකුට හරිපාර කියා දුන්නා වගේ නොවැ. අන්ධකාර හිටිය මනුස්සයෙකුට ඔක්කොම පේන්ට පහනක් දැල්ලුවා වගේ නොවැ. අනේ බවත් ගෞතමයන් වහන්සේ මම සරණ යනවා. ඔන්න සරණ යනවා. ධර්මයේ මම සරණ යනවා.
ශ්‍රාවක සංඝයා මම සරණ යනවා. මාව පණ තියනාතුරු මං දිවිහිමියෙන් උපාසකෙක් කියලා මාව සලක ගන්නට කියනවා. අතේරියා දැන් බුදුරජාන් වහන්සේ කිව්වද බාතරපං අර පරණ සිස්ටම් මේකට වරින් කිව්වද? නෑනේ. ආන් ඒකයි මේක කියන්නේ. බුදුරජාන් වහන්සේ කරුණුකාරණා පැහැදිලි කළා. තමන්ටත් මොළේ ඩිංගිත්තක් අවශ්‍යයි. අපිට ප්‍රශ්නේ මොළේ නැති ප්‍රශ්නේ නෝයි. එතකොට තමන්ට පොඩ්ඩක් ඕනේ මොළේ. ඒ ධර්මයේ නාමයෙන් নানা ප්‍රකාර දේවල් තියෙද්දි තමයි අපිත් මේ ධර්මයේ පොඩ්ඩක් කියන්නේ. එතකොට අපිට මුලේ තියෙන්න ඕනේ මේ කියන කාරණේ තෝරා බේරා ගන්නට. ආන් එතකොට මේකෙන් හරි විදිහට හිත පිහිටවා ගත්තොත් අඩු ගණනේ මේ ආත්මයෙන් අපි මැරෙනකොට හිත මේ ජරා ගොඩේ බහවා ගන්න නැතුව මේ මේ මේවා මේ අසවල් මේ මගේ මගේ කිය කියා මේ වටපිටේ අපිට අතට අහුවෙන දේවල් අර ඇස්පෙන් නැතිය අල්ලනවා වගේ ඇස්පෙන් නැති මෙහෙම යනවා අත ගග ඉස්සරහට අහුවෙන දේවල් අල්ලන්න ඒ වගේ යන්නේ නැතුව අතට අහුවෙන ඒවා අතාරින්න දක්ෂ වෙලා ඉඳලා මරණින් මත්තේ දෙවියන් අතරට පැන ගත්තොත් ඕං ආයත් අවස්ථාවක් ලැබෙනවා මාගපල ලාභී මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මයේ පුරුදු කරපු තෙරුවන් සරණියේ මනාකොට පිහිටි උපාසකවරු උපාසිකාව ආශ්‍රයට ඕන් අවස්ථාව ලැබෙනවා පුළුවන් නම් ලබා ගන්න. ඒක අපිට දෙන්න බෑ. ඒක තමන්ගේ යතේ මේ කුණු කන්දල් වල බැසගෙන නම් ජීවිතේට ලැබෙන්නේ නෑ. ඒකයි මේ කියන්නේ. ඉතින් මේ විදිහට මේ සැලැස්ම අහගත්තට පස්සේ හිත පහද ගන්න ඕනේ අනේ කොයිතරම් ඇත්තද මේ කතාව. දැන් බලන්න මේ අනාත්ම ධර්මයක තියෙන ලක්ෂණ ඔක්කොම තියෙනෝනේ. ඒ ගුණ ධර්මයක් වැඩුවහම ඒ වැඩුණු ගුණ ධර්ම නිසා ඊළඟ ගුණ ධර්ම ලැබෙනවා. ඒ ගුණ ධර්මයේ වැඩුවහම ඒ ගුණ ධර්ම නිසා ඊළඟ ගුණ ධර්ම ලැබෙනවා. ඒ ගුණ ධර්ම වැඩුවහම ඒ ගුණ ධර්ම නිසා ඊළඟ ගුණ ධර්ම වැඩෙනවා. ගුණ ධර්මයේ මෝරා යනකොට නිකලෙස් වෙනවා. දැක්කද මේ සුචරිතෙත් තියෙනවනේ. ඉන්ද්‍රිය සංවරෙත් තියෙනවනේ. ඒවත් එක්කන මේ බුද්ධංග ධර්මයන් ඔක්කොම වැඩලා තියෙන්නේ. ආන් ඒ නිසා අපිට මේ ගෞතම බුද්ධ ශාසනයේ පිළිසරණ ලබාගෙන අනේ අපට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට ඒ කාන්තේම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. දම් සිහනද